සරණයි පොඩින්දුරුවන් වහන්ස අපි අද සාකච්ඡා කරන්නේ සංස්කෘත දෙවෙනි ප්‍රශ්නපත්‍රය පිළිබඳ. එකපත් අපි මීට ඉස්සරල සාකච්ඡා කළ ඔබහන්සලට මතක ඇති අපි අද කතා කරන්නේ දෙක පත්්‍රය මෙම පත්්‍රය එක කොටස සහ දෙකකොටස වසයෙන් කොටස් දෙකකි. න්න පොිහන්දු්‍රණේ ප්‍රශ්නපත්ත්‍රයේ කොටස් දෙකක් තියෙනවා එක කොටසයි දෙ කොටසයි කියලා එකැන දෙවෙනි ප්‍රශ්නපත්තරයේ එක කොට සහ දෙක කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට එක කොටස මෙම කොටසට ප්‍රශ්න දෙකක් ඇතුළත්ව ඇත එක කොටසි තියන්නේ ප්‍රශ්න දෙකයි බහන්සෙන ලියන්ද. තොට ඒ දෙක අනිවාරයම ලියන්න ඕන එම ප්‍රශ්න දෙකම අනිවාර්ය වේ. එම ප්‍රශ්න නිර්දිිෂ්ඨක් ග්‍රන්ථ ආශරයෙන් සකස් කිරේ. එතකොට නිර්ධදිෂ්ඨක් ග්‍රන්ථවලින් තමයි ඔබහන්සලට මේ ප්‍රශ්න දෙක හද ල තියෙන්නේ. පලවිනි ප්‍රශ්නයයි දෙවිනි ප්‍රශ්නයයි. එතකොට නිර්ධිෂ්ඨක් ග්‍රන්ථ කියලා කියන්නේ පොඩි හැන්නේ මේ මේ පොට්ටික. ඒක දන්නෝ දැන් එක සංස්කෘත පහ පෙළ පොත. මේක පලවෙනි පාඩම ඉඳං. අවසාන පාඩම දක්වා ඉත්තාම හොඳට අධ්‍යනය කරන්න ඕන. මේ විභාගෙට ලියන්ද මේ පහ පෙළපොත අධ්‍යනය කරන්නම ඕනෑ. මේකට ආශ්‍රයයක් ග්‍රම්තයක් හැටියට. ආශ්‍රය කළ යුතු පොතක් හැටියට හතර පෙළපොතත් ගත්තට කමක් නෑ. ඊගාවක සාරස්වතය. සාරස්වතය සම්පූර්ණ පොත ඔබහන්සලට, අධ්‍යේනය කරන්න වෙනවා. ඊළඟට තම සංස්කෘත පාඨමාලා කියන පොත. මට මතක හැටියට මේ බෝධාවල පිය භාරති. හමුදුරෝ ලේලතියෙන මේ පාඨමාලා පහ කියන පොත. ඒකත් සම්පූර්ණ කතාටික කියවලා අධ්‍යේනය කරන්න ඕනෑ. ඊළඟට තමා සාරස්වොත ව්‍යාකරනම් කියලතියනවා. සාරස්වත ව්‍යාකරණය ඒකත් හොදට, මේ මේ පොත් දෙකෙන් මේකත් සාරස්වත කියන පොත අපිට සූත්‍ර ටිකෙහෙම විස්තර බලාගන්න පුළුවන් ඊල්ලගට සාරස්වත ව්‍යයාාර නම් කියන එකේ අක්සර මාලාවීදලා අනිකුත් විස්තර ඔක්කෝම කියවගන්න පුළුවන්ගන. නිසා මේ ටික තමා මේ ඔබවහන්සේලට නිර්දිිෂ්ටක් ග්‍රම්ථ හැටියට තියෙන්නේ. නිසා ඒක හොඳට අධ්‍යයනය කරන්න. එතකොට මේකේ එක ප්‍රශ්නේ, දැන් අපි කීව පලවෙනි කොටස මේතිය පලවෙනි කොට ප්‍රශ්න දෙකක් තියෙනවා කියලා. ඒක මේ තියනි පලවෙනි ප්‍රශ්නය. මේක කොටස් දෙකක් කහනි. පලවෙනි ප්‍රශ්නය කොටස් දෙක තමයි බලන් එක කොටස ගද්‍යපාට සිංහලට නැගී. ඉතාම සරලකා. සරල වාක්‍ය චේද කීපයක් දීලා ඔබ අන්සලට කියනවා මෙම ගද්්‍යපාට. පදධ්‍යපාට කීපයක් දීලා කියවා සිංහලට නගන්්ඩ කියලා එතකොට ඒක කරන්න ඕනෑ එළඟට දෙකගොටස දෙකගොටස පද්‍ය පාද සිංහලට නැගී ඒක න්න පද්‍යවල සම්පූර්ණ සංස්කෘත පද්ධයක් අරගෙන ඒ පාදයක් දෙනවා බොහෝ විට පා දෙයක් නැත්තං පාද දෙකක් හරිදන්න පුළුවන් ඒ දුන්නට පස් එතකොට මේකේ තියෙන්නේ සිංහලට පරිවර්තනයක පළවෙනි ප්‍රශ්නය සිංහලට පරිවර්තනය කර. ඊගාවට දෙවෙනි ප්‍රශ්නය තමයි මේ පළවෙනි ප්‍රශ්නය කොටස ගබ්්‍යපාට සිංහලට නගන්්ඩ දෙකකොටස පද්‍යපාද සිංහලට නගන්ඩ. ඉළඟට දෙවෙනි පශය දෙවැනි ප්‍රශ්නය මෙහිදී අවබෝධය සහ දැනුම පරීක්ෂා කෙරේ. අරතියෙන මේ සිලබස් එක තියනෙන මේ පොත් පෙල්. ගැන අවබෝධයයි දැනුමයි පරීක්ෂා කරනවා මේවා රචනා ප්‍රශ්න ස්වරූපයෙන් අසනු ලැබි. පොඩිපොඩි මාතෘකා දීල රචනලියන්ඩ කියලා. දැන් මේ බ්්‍රාක්්මන්්්‍යයා නකුලස් යතා කියලා බ්‍රාක්්ම බැමිණිය සහ මේ මුගටියාතර කතාවදේනවා. දීලා ඕකං යමක් ඕක ආස්ශරීං චේදයක්හදලා ප්‍රශ්නයක්හදලා අපිට රචනා ප්‍රශ්නයක් හැටියට. විස්තර ලියන්ඩට කියලා දවා. තොට එහම ියන්ඩත් අප ඉගෙනගෙන තියෙන්ඩෝන ඒක අපි අවබෝධය දැනුම කොහොමද මේ පාඩම තුළින් ලබලතියන්න කියලා අධීක්ෂණයක් කරන. තොට ඔන්න ඒටික තමයි මුලින් මේ ප්‍රශ්න පත්තරයෙන් කෙරෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ දෙක කොටස. දෙකකොටස තිේනපොඩයන්දනෙ තුන, හතර, පහ හය හත අට කියලා ප්‍රශ්න හයක්. ප්‍රශ්නහායයි යහන්නේ මේ ප්‍රශ්න හාය දැන් එක දෙක උඩේ අපි පළවෙනි කොටස ලීවා දෙවැනි කොටසතියෙන්නේ තුනහතර පහායාතාට කියන ප්‍රශ්නටික. ඊගාවට තුන් එනි ප්‍රශ්නය. සාරස්වත යාශරයෙන් මූලික ව්‍යාකරණ රීති සහ සම්දිි දැනුම පරිීක්ෂ කර. මේ තුන්ගනි ප්‍රශ්නයෙන් අහන්නේ සාරස්වතයෙන් මූලික ව්‍යාකරණ රීති. අපි කියමුකෝ අක්සර මාලාව සඥ්ඥා කාණ්ඩයම නේකට අයිති සංඥා කාණ්ඩය ඒළඟට සන්දිී. ඔටික විතරයි මේ තුන්න ප්‍රශ්නය අහන්නේ. ඒගවට හතර ප්‍රශ්නය හතරවිනි ප්‍රශ්නයෙන් නාමවරණයගීම පිළිබඳ ප්‍රශ්නහන. නාම පදයක් මේ විවිධ නපුංසක ලිංග ඒවගේ පුල්ලිංග ස්ත්‍රීලිංග අදී ලිංගවලවරණගෙන හැටිහා අකාරාන්ත ඉකාරාන්ත උකාරාන්ත ආකාරාන්ත ඉරුකාරාන්ත ආදී අන්තවලට අදාළ ප්‍රශ්න අදාල නාම පද වරණගන්නෙක හොමද කියලා මේකේ හනම්. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. ආක්‍යාත වරණග. ආක්‍යාත වරණගීම මං පලවෙනි ප්‍රශ්නේදී ඔබහන්සේලට කිව්වා පලවෙනි ප්‍රශ්නපත්තරයේ සාකච්චා කරනකොට ඒක දස ලකාරවලට වරණැගෙන හැට. ලලිට ලුට් ලං ලෝග ලෝට් ෝවාගේ තියන දස ලකාරේම කොහොමද මේක වරණගෙන්න්නේ කියලා අපිට දෙනවා එක කොටසක්විතරක් මෙන්න මේක මේ ලකාරය අපිකමු ලොට් ලකාරය අරගෙන ලුට් ලකාර පරස්මයි පදේ කොහමද වරණගෙන්. හනෝ ඊළගේක හයිවෙනි ප්‍රශ්නෙන් ගහන්නේ සමාස සහ අද්ධිත පිළිබඳ ප්‍රශ්න අපිට තැන් ප්‍රශ්න පත්තරයේ සාකච්ඡා කරන කොට ඒ ගැන අවධානය යොමු කරන්න පුළුවන් මේ සමාස සහ තද්දිත ඔය දෙකහන්නේ ඊළඟට හත සහට මේක පොඩි හඳරනක් නිර්මාණ හැකියාව සහ අවබෝධය පීක්ෂා කිරීමක් කරන්න අවබෝධය බලනවා ඔබහන්සලගේ නිර්මාණ සක්‍යතාව කොහොමද. ඒකට මොගද්ද කරන්නේ අටවෙනි ප්‍රශ්නම් දෙනවා දී ඇති පින්තූරය බලාගෙන වාක්‍ය හතරක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන. පින්තූරයක් දීලා පින්තූරේ බලාගෙන සංකෘත වාක්‍ය හතරක් හදන්න ඕන. දේවනාග නාගරී අක්ෂර ලිවීමේ හැකියාවද ඉන් පරිීක්ෂා කෙරේ. මං එක ප්‍රශ්න පත්තරේ පටන්ගන්න කොටම කිව්වා අක්ෂරමාලාව අක්ෂරවසයෙන් ලියන්ඩ දැන ගණ්ඩත්ව ඕනෑ. ඒවගේම කියවන්ඩ දැන ගන්ඩ. දැන් මේකේ පරික්ෂා කරනවා ලිය ලියන්ඩ පුළුවන්ද නාගරාකුරු කියලා. තේ නිසා සංස්කෘතයට පරිවර්තනය කරපු එක නාගරාකුරින් ලියන්් දනු. වාක්‍යාතරයි යන්න ඉතාම සරලවාග්‍ය. අපි ඒ ප්‍රශ්නය කතා කරනකොට ඒක නීතිරීති තියෙනවා ඒවා කතා කරමු. හරි දැන් ඊළඟට පොඩියන්නේ අපි ගන්නේ මෙන්න බලන්ද මූලික පිරෙන් අවසාන විභාගය සි විසිය විසි දෙක ඒළඟට සංස්කෘත දෙක පත්්‍රය. මේකෙ තියෙනවා විශේෂ ප්‍රකාශයක් අරග නැති අමතර කියවීම් කාලය මිනිත්තු දහයයි කියලා. එතකොට ප්‍රශ්නපතරය කියවගණ්ඩ ඔබවහන්සලට කාලයක් දෙනවා අපි ලියන කාලයේ ඕග තිබබෙන. අපි ප්‍රශ්නපත්තරයේ කියවගණ්ඩත්තෝ නෑ මේ පැතු නැ තුළත. දැන්හෙම නෑ ඔබහන්සලට ඒ අවස්ථාව දීල තියෙනවා මිනිත්තු දහයක්. එක්කෝ කල් ඇතුව පේපර එක දෙන්න ඕනෑ. නැත්තං ඒ වෙලාව යවල බොහෝ විට කරන්නේ ප්‍රශ්නපත්‍රය කල් ඇතු විනාඩිදා එකට ඉස්සර අතට ලබාදෙනවා. එතකොට ලබා දුන්නාම ඒ ප්‍රශ්නපත්‍රය සම්පූර්ණයම ඔබහන්සලට පුළුවන් කියෝල දට අත්්‍යනය කරලා හරියට විනාඩිදහයේ අවල එතනේදං ප්‍රශ්නපත්්‍රයේට පිළිතුරුලියන්න පටන්ගාන්න. ඒනං, ටික ඊළඟට අමතර කියවීම් කාලයේ ප්‍රශ්නපත්ත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් ඔන්න මුද්දට මතකතියාගෙන ක්‍රමේට කරන්න ඕන පිළිතුරු ලිවීමේදී ප්‍රමුකත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න. අපි ප්‍රමුකතාව දෙන ප්‍රශ් මෙන්න මේවා කියලා අපි ඒක, යට සංවිධානය කරගෙන සලකුණු කරගෙන මේ ප්‍රශ්නේ මං ප්‍රම්ප ඉස්සර් ලියනවා. ඊගාවට දෙවිනියට ලියන්නේ මේක. තුන්ගනියට මේ ප්‍රශ්නය. හතරට මේ කන්තිමට මේක ලියනවා. කියලා මේ වගේ සංවිධානය කරගන්න. ඒක අත්‍ය වශ්‍යකක්ගේ නිසා එකත් මතකතියා ගන්ද. ඊළඟට මේකෙ තියනවා වැදගත් කාරණයක්. එක කොටතයේ ප්‍රශ්න දෙක. එකකම ලියන්ඩ න එක කොටසම ලියන්න ඕනෑ. ඒ අතාරීන්ඩ බෑ එක කොටසේ ප්‍රශ්න දෙකම ලියන්න වන. සහ දෙකකොටසිං ප්‍රශ්න තුන දෙට මේ ප්‍රශ්න තියෙනවා අපි කිවනේ තුන අතර පහහය හත අට ප්‍රශ්න හයත්තිය මේ ප්‍රශ්නහයෙන් අපිට තෝර ගණ්ඩ වෙන්නේ ප්‍රශ්න තුනයි. සියලුම ප්‍රශ්න අපිට ලියන්නතින්නේ පහයි. ඉතින් මෙතන ප්‍රශ්න දෙකක් එක කොටසෙෙන් ලිව්වාහම තව තුනනෙවුන අර හයිෙන් ප්‍රශ්න තුනක් තෝරගෙන ලියන්නති. එනිසා උබහන්සේලටම සමත්වෙන්ඩම හදපු ප්‍රශ්න පත්තරයක් මේක පොඩ. ඒහින්දා අනිවාරයෙන් හොද්දට පාස්වෙන්ඩ පුළුවන් මේ ප්‍රශ්න පත්තරේ, ඒකට මේ අවස්ථාව දීලතියනෝ. හරි දැන් අපි බලමු ප්‍රශ්නපත්්‍රේ මේ තියනි ප්‍රශ්න පත්ත්‍රය. එතවට ඕකි පපුඩි හැඳුන්නේ දැන් බලන්ද මේ තියෙන්නේ පහත සඳහන් ගද්‍යපාට් සිංහලයට නගණ්ඩකි. ඔන්න ගද්‍යපාට දීලතිීනෝ දැන් මේක තියන ඔබවහන්සේලට අරකි අපි කිව ලකුණු දෙන්නේ සම්පූර්ණයෙන්ම එක ප්‍රශ්නයට එක ලකුණයි. ලුණු හතල දැම් බලන්ඩක මේකෙ ලක්ුණු දෙනට මේ එක කොටසේ පලවෙනි කොටසට දෙනවා ලකුණු හයක් දෙවෙනි කොටස මේ තියෙන්නේ මේ මේ දෙක ඒ කොටසටත් දෙනවා ලකුණු හයක් මේ ටිකට විත රක් ලකුණු දොළහක් ගණ්ඩ පුළුවන් පුඩින්. හරිම ලේසීකිවේ මං ඒකයි මේ අහනේවත් ඔබහන්සලට උද්දට කියලා පලපුරුද අර ප පොත්තොලම තියනෙවා පෙළ පොත්තොලින් පිටම කක්වත් අහන්න දැම් බලමු පලවිනියක පාත සඳහන් ගද්‍යපාඨ සිංහලට නගන්න ඔන්න මුලදිම මංකිව්වා මුලින් ගද්‍යපාට තමා අහන්නේ එතකොට ඒ තමයි මේක සිංහල භාවාර්තය ලියන්න ඕනේ ඒවන් කෘථේ දයෝරපි විනාසෝ භාවිශ්‍යතිය ඒවන් කෘතේ දොයෝරපි විනාශෝ භවිශ්‍යති මේක සම්පූර්ණ උත්තර ලියන්න වඕන. එතකොට ඒක එහන් එපුණයන්නේ ඒවන් කෘතේ මෙසේ කළකල්හි දොයෝරපි දෙදෙනගේම විනාශෝ භවිශ්‍යති විනාසය වන්නේ හනම් අපි ලියන්නේ ඒවන් කෘතේ අපි මේම ලියමු මෙසේ හරි එසේ හරි මෙසේ මෙසේ කියල ලීවටකමන් නෑ. ඒවන් කෘතේ මෙසේ කළ කල්හි නැත්තන් එසේ කල කල්ලි දොයෝරපි දෙදනාගේම විනාසක් භවිශ්්‍යති විනාසය වන්නේය. න ලියන්ඩෝනසේ කල කල්ලි දෙදනාගේම විනාසය වන්නේය. ඔන්න දෙන උපරිම ලකුණු ටි එකයකට හම්බ වෙනවා. ඕමලි වුව. මේක ඉසරල බැරයේ වතිබුණත් කඩාගෙන දොයෝ අපි දවයෝහ අපි දෙදෙනගේම. ඒළඟට අනිත්ව ලේසියේවා. ඒ වංකෘති. හරි ඊගාවක බලන්නකිං කදාචිත් පාක්ෂි පූරිෂයේ, පාක්ෂි පරීෂයේ,කිං කදාචිත් පක්ෂි පූරිෂයේ, ස්ුවර්ණං සම්භාවති ඔවවාක්‍ය එතකොටකිින් කදාචිත් පක්ෂිූරෂ පක්ෂි පරෂය කියන එක ප්‍රඩයන්න මෙතන අපිට චුට්ටක් ඉතින් අමාරුනන් එහෙම බලන්ඩවන මොකක්ද මේ පුරෂ රෂ පුරීෂය කියන්නේ පුරීෂ කියන්නේ අසූචිවලට කියන නමක් එතකොට අසචි එතකට මෙයා අහනවා මේකිං කිම කදාචිත් කවදහරි කිසිකාලෙක හරි පක්ෂිපුරීසේ ඒක යන්නේ කුරුල්ලන්ගේ අසූචිවලස්ුවර්ණං සංභවති රත්තරං අටගන්නවද කියලහන්න. සුවර්ණං රත්තරං මේ තියෙනවද එනම් කිං කදාචිත් පක්ෂිපුරීෂයේ ස්ුවර්ණං සම්බාවති කිම කියල කියන්නේ ප්‍රශ්නයක්නේ එහනම් කොහොමද නැත්තං මෙ කිම කිසි කලෙක කුරුල්ලන්ගේ අසූචිවල රත්රං හටගන්නේද ඕක යිලයනවා? මේ භාවාර්තය ලියනකොට පොඩි දුන් එකක් ඉගෙන ගන්න ඕෑ ඒ තමයි හැම්ම වච්චනයකටම පිළිතුරු තියෙන් ඕ. දැම් මේක එක වචනයක් කරි අතෑරල ලිවුවොත් භාවාර්ථය භාවාර්තයයහන්නේ භාවාර්තය කියනකොට මේක පදගථර්ථය නෙමෙයි ගැලපෙන තාලෙට අර්ථය හදන්න ඕනෑ හැබැයි මේ එකවත් වච්චන අතාරෙන්ඩ බෑ අපිටමාරු ඒක නැතුව වෙන එකක් ලියනවා කියලා ඒමත් බෑ. ඒකට අදාලයක ලියන්නෝ. නේ නිසා උදට ඒවා පාඩං කරලම හදාගෙන තියෙන්දෝන. ඒනම්කිං කදාචිත් පක්ෂිපුරීෂයස්ුවර්ණං සම්භවති. මේ කිම කිසි කලෙක පක්ෂීගේ නැත්තං කුරුල්ලන්ගේ අසූචිවල රප්ත රං අට ගනීද. ඕකයි. ඊගාවයක බලන්ට බ්‍රාහ්මණ, ජලාර්ත මහං තඩාගේ යාශයාමි බ්‍රාහක්්මණ ජලාර්ත මහං තඩාගේ යාශයාමි බ්‍රාහ්මන බමුණ මේ තියෙන්නේ මෙතන සලකුණක්්දාලා ඒ සලකුණෙන් කියන්නේ ආමන්ත්‍රණය එහෙනම් බමුණ ජලාර්ත මහං ඒ විසන්දිි කරගන්න ලේසපි විලිතුර මේ උත්තර හොයි ලියන්් එතකොට සිංහල තේරවා අහං ජලාර්තන් ජලාර්තන් අහ ජලාර්තං ජල අර්ථං කියන එක. එහෙනම් මම ජලය පිණිස. තඩාගේ විලට පොකුණට යාශයාමි යන්නෙමි. එතකොට මම ජලය පිණිස පොකුණට යන්නෙමි ඕකයි තේරුවා. අතැරෙන්නෑ එකක්වා. ඔන්න පොඩි යන්න එතකොට මේ ටික ලීවට පස්සේ මේ ඔක්කොටෝ ම හරිදාලා හොම හොමෝම හරිදාලා මේ කීහද තියන්නේ වාක්‍යතු උනයිනන්නේ. වාක්‍යතුනට එහෙනම් ලකුණු දෙක ගානය ඔය ඔන්න දුන්න එෙතවට ලකුණු අය. ඉතිල් ලකුණු හයම සම්පූර්ණ වෙනවා. ලේසි. ඊළඟට බලන්න මේකෙ මොකක්ද. සඳහම් පද්‍යපාට සිංහලට නගන්න පද්‍යපාට අහන්නේ ලේසව්වා ජනනී ජන්ම භූමිශ්ච ස්වර්ගාදපි ගරීසි ජනනී ජන්ම භූමිච්ච ස්වර්ගාදපි ගරයසි ඔය ඕෝ අහන එක එතකොට ඒකින් කියන්නේ ජනනි කියන්නේ අම්මනේ ජන්මභූමික කියන්නේ උපන් බිමනේ. ඊළඟට ස්වර්ගාද අපි. ස්වර්ගයන ස්වර්ගාත් අපි. ඊළඟට ගරීයස කියන්නේ ගරහනවා. නැත්තං උසස් කියෙනා දහසටත්වේ නවා. උසස්්‍යය කියන එක. ඒ අදහසත් වයනවා. ඒ නම් බලන්ඩ ජනනී මවද ඒළඟට ජන්මභූමිශ්ච කිවේ උපන් බිමද ස්වර්ගාද අපි. දිවිය ලෝකෙටත් වඩා ගරීයසි අගනය වටින්නේය දිවියලෝකෙටත් වඩා වටිනඕ. නැත්තං උසස් වෙනවා. ජනනී ජන්මභූමිශ්ච තකොට බලන්දකෝ ඒකයි ලියන්න ඕන මේකේ. ඊගාවක චකර්තවක්ත්‍රං විචකර්ෂ වස්ත්‍රං. ආන්න. හරි ලස්සන එකක් මේක තියෙන්නේ සෞන්දර නන්දේ. සෞන්දර නන්ද කියන පොතේ තියෙන්නේ චකර්ත්‍ර වක්ත්‍රං, විචකර්ෂ වස්ත්‍රං දැන් නන්ද කුමාරයා අරංගෙහිල්ලා මහන කලා බුදුහාමුදුරුවෝ. කියලා ආරංචිය ලැබුණහම ජනපද කල්ලයාන ඒ විලාප නඟපු හැටි. එයා මතකතියාගන්ඩ වක්තර කර් වක්තරං කියන්නේ මෝණනෙ චකර්ථ කියන්නේ හූරගත්තලු. නියපොතුවලින් මූන සූරගත්තා. බලන්ඩක අස්සගෝසගේ කාවය දක්ෂතාව. ඊළඟට කියනවා වස්තරං විචකර්ෂ, වස්තරංක කියනෙ හැඳුන්නේ විචකර්ශ ඉරලා දැම්මලු. කම දෙයා. වේදනාවට පත්තිච්ච ඇටි එතකොට චකර්තවක්ත්‍රං විචකර්ශ වස්ත්‍රං මුහුණ ඉරාගත්තය වස්ත්‍රය ඉරුවේය කියන එක තමා මේකෙන් කියන්නේ මුහුණ සූරාගත්තාය කාන්තාවක් නිසා එහෙම අපි කියමු ස්ත්‍රීලිංගෙන්ම මුහුණ සූරාගත්තාය හැඳුම ඉරාගත්තාය හොම එලියන්න එකොට ඒකත් හරිපොඩිය දුන්න ඒළඟක චක්‍රවත් පරිවර්තන්තේ දුක්ඛාණිච්ච සුකාණිච චක්‍රවත් පරිවර්තන්තේ දුක්කාාණිච සුකානිිච ඒකත් ලේසින චක්‍රකයන රෝධනෙ වත්කිව්වා වගේ චක්‍රවත් රෝධය වගේ පරිවර් පරිවර්තන්තය පරිවර්තනිකයන පරිවර්තති පෙරලෙනවනි පෙරලේනවා දුක්ඛානිිච දුක්්ද සුකානිච්ච සැපද. දුක්ඛානිිච සුකානිිච චක්‍රවත් පරිවර්තන්තේ. දුකහා සැප දෙක රෝධයමෙන් පෙරලෙන්නේ ඔය බලන්ඩක. එතකොට මේක රෝධය චක්‍රයක් වගේ කැරල් කැරකේ න තම් පෙරලේ ලේවට කමන්න. කැරකයි කියල ලීවත් කමන්න. පෙරලේනවා කීවත් කමන්න. එතට ඔය දෙකම නීවැරදි. ඒ නම් බලන්ඩකො ඒකෙත් ඔය කියන තාට් ලීවොත් මේ ඔක්කොම හරි ගියෝත් ඒකටත් හම්බේෙනවා ලගුණු හයක්. තකොට පොඩයන්නේ දැංකීයද ලකුණු දොළහයි මොකේටද එක කොටසේ පලවෙනි ප්‍රශ්නයට. ලේසි නේද පස්සවෙෙන්ඩ. හොදටම ලේසි. ඒ නිසා ලකුණු දොළහක් ගත්තා. ති මේවා? ලේසියෙන් අන්ඩ පුළුවන්ග ඊළඟට බලන්ද පුොඩ යඇන්මකද වෙන්න කියලා. උන්න විද්‍යාහීනාන ශෝභන්තයේ නිර්ගන්ධයිව කින්ශුකා ඔවුන් ඉතුරු ලකුණු හතරක් ලැබෙනෙක්. දැන්දවෙනි ප්‍රශ්නය. දැන්ග පලයනි ප්‍රශ්නයෙන් අපි ලකුණු දොහක් ගත්තා. දැන්තියෙනවා විද්‍යාහීනාන ශෝභන්තයේ. නිර්ගන්ධයිවකින් සුකා මොකදද කියන්නේ මේ ප්‍රකාශය ඇති වැදගත්කම පැහදිලි කරන්නලු. මං කීව අර ප්‍රශ්න පත්තරේ විස්තර කරනකොට. පොඩි මාතෘකාද දෙකද්දීලා කියනවා වැදගත්කම පැහැදිලි කරන්න කියලා. එතකොට බලන්න්නකෝ විද්‍යාහීනා නූගත් කෙනා නසෝබන්තේ බබලන්නෑ නිර්ගන්දා සුවඳ නැති කින් සුකාහිව කෑලමලක් ගේ කෑලමල් ලස්ස නයි සුවඳ නෑ. එහිනම් මේකනේ ලියන්න්න ඕන දැන් වැදගත්කම පැදිල කරන මේ මේ රූල්ටික පාවිච්චි කරන්න ඕන ඔක්කොම.ඩ. ඒ රූල්ටික අතෑරල නිකම් රූලක් විදරම මෙචර චුට්ටක් ලියන්න ඇතු. ඒය රුල්ටික පිරිණ්ඩ ලියන්න්න. මොකක්ද ලියන්න ඕනෑ මේ ප්‍රකාශේ ඇති ඒ කියන්නේ. තව රටේ මල් තියෙනවා අම්මෝ ඒ මල් සුවඳයි මේක සුවහදක්න ඒකද ලියන්න ඕන. ඒගන මේ ඕකෝ බොහන්සලට ලියෝලක් පුරුදු කරනවා පන්තිකාමරේදි ගුරුවරු මේ වගේ ලියන්ද මේකෙන් කියන්නේ හරියට විද්‍යාහීනානශෝභන්තේ ඔන්න ඕක තමයි අපි මේකෙන් උලුප්පලක් කතා කරන්නවා. නූගත් කෙනා බබලන්නේ නෑ කියලා. තකොට නූගත් කෙනා කියලා කියන්නේ මේ මේ ශාස්ත්‍රයම ලබලා ඉහලට විභාගලියල උපාදිගහල ඉන්න අය නෙමේ. මොනවාහරි දේකින් ඉහලට යන්න තමන්ගේෙත් දැනුම වර්ධනය කරගන්න කෙනා. එකහුන්ටට මතතියාගෙන අපි මේටික පිරෙන්ඩ මේකට තොරතුරු ලියන් ඕන්න. එතකොට ඒකට අපිට අනිවාර්යෙන්ම ලකුණ හතරක් කම්බේනවා දැම්පොඩයන් මේකට ගත්තයකිනේ උගත්කම කන අපිට එතකොට ඒ වගේ මේ තියෙන ස්ලෝක ඕන තරම් තියෙනවානේ ඔබහන්සේ ලට මේ කියෝ ලහුරුයි මේ ස්වගගෘහේපු ජතේ මූර් හක් ස්වක්ග්‍රාමේපු ජතේ ප්‍රභූ ස්වදේශේ පූජ්්‍යතේ ඒ රාජා විද්වාන් සර්ුවත්ත්‍ර පූජ්්‍යතයේ හාඒක තුගත්කම ගැන කියන. හෝ වගේ ඒවගේ තව උන්නන් ස්ලෝකයක පාද ටිකක් දාලා. උගත්කම ගැන කියවෙන වටිනාම දේවල් ටිකක් දාලා. ඔය විදියට පුළුවන් අපිට මේක පිරෙන්්ඩ ලොකූ ගොඩක් නැතුවට ඒ හිස්තැන්ටික පිරෙන්න්ඩ කිසියම්, විස්තරයක්ලියන්ට පැහැදිලි කිරීමක් කරන්න. දෝට මේ ලකුණු හතරම අපිට ඒකට හම්බේ. එතකොට දැන් අතන දොළහක් ගත්තා මෙතන හතරයි. ඊළඟට දැන් ලකුණු දාසයක් අතේතියාගෙන ඔන්න යනවානිත් ප්‍රශ්නයට අපි. මේ බලන්න නිර්ධිෂ්ඨ පාට ග්‍රන්තාගත ගද්‍යහා, පද්‍ය ප්‍රකා ශආශ්‍රයෙන්ක. සඳහා මාතෘකා අතුරෙන් එකක් පිළිබඳ විවරණයක් කරන්න. ඔන්න පුඩියන්. මොකත්ද එකක්. අපරීක්‍ෂාකාරීව කටයුතු කිරීම පච්චාත්තාපයට හේතුවේ නිර්ධිෂ්ඨ පාඨ ග්‍රන්තාගත ගදධ්‍යාව පද්‍ය ප්‍රකාශ අශ්‍රී. ඔබහන්සලට නිර්ධදිිෂ්ඨ කරලා තියෙන මේ පාටාවලිය මං ඉස්සරල කිව්ව ඒකේ තියන පහපොත අපි නිර්ධිෂ්ඨ කරලා තියෙන පොත මංකිව අර්බෝධාවලී පියභාරතී ස්වාමින් වහන්සගේ පොතේ ඒ කටස අදාළ කතා කොටස්. ඊළඟට අනිකුත් පද්‍ය ප්‍රකාශවල එන කොටස්. ඒ වර්ගනයේ මාතෘකාවලින් හදන ප්‍රශ්නයක් තමා මේක. අපරීක්‍ෂාකාරීව කටයුතු කිරීම, පච්චාත්තාපයට හේතුවේ. බ්‍රාක්්මන්්‍ය නකුල් නකුලස් යහා කියලකීවා. එතකොට දැන් ඕකට විස්තර ලීය හැකිනෙ පොඩිහන්නේ. අපරීක්ෂණර්ත කර්තව්‍යයක් සුපරිහික්ෂච එහමන ඕක පාඩන් කරලා තියන්නේ. කිසිම දෙයක් පරීක්ෂාකාරී නොවී ආවේගසීලී වෙලා හොයන්න බලන්න ඇැතුව, හදිසි වෙලා ක්‍රියාත්මක කරන්ද එපා කියන එක තමා මේ බ්‍රාක්්මන්්‍ය නකුලස් යතා කියන කතාවන් කියන්න. මේ ගෙ ටිකත් දිගට දෙනවා පේල් මේ මුලු පිටුවක් විතර බහන්සලට ලියන්. දැන් ඔයි කතාව ලිය ඇකි. කතාව ආශරීං ලියන්ද. ඉතින් බැමිණියකුයි ඒ කතාාව ඔබහන්සලා දන්නවා මංගේ හිතන්නේ බැමිණියකුයි මුගටියෙකුයි දෙන්නේෙක් හිතවත් වෙලා හිටිය. මේ දෙන්න ඒම හිතවත්ව මේ මුගටිය බොහොම දව් කරනවා මේ කාම්තාවට එහෙම ඉන්නකොට මේ දවසක් කාම්තාව තමන්ගේ චූටි පුතා මේ ගෙදර තියලා මේ බිම ඊට පස්සේ ඒ මුගටියට මේ චූටි දරුව බලාගන්න කියලා වතුර එකක් ගන්න කලගෙඩියත් තර ගියල් ලිඳට. ලින්ඳට ගිහිල්ලා මෙයා වතුර එකත් අරගෙන ආ පහුුවේෙනවා. ඒ එන වෙලාවේ මේ මුගටයා අර චූටිදරුවවා බලාගෙන ඉන්නවා. ඉන්නකොට චූටිදරුවවා ළඟටාව නයෙක්. නයා ආවට පස්සේ චූටිදරවාට දස්්ට කරයි කියන බයට මේ මුගටයා අර නයාව මේ අල්ලල මරල කෑලි කඩල කඩලා එතන දැම්මා දාලා බලනකොට මෙයාගේ ඇඟපුරාම ලේගෑවුුණ. ලේගෑවුනාට මුගටියයා අර වතුරේක අරගෙනයන ඒ බැමිණියළඟට දූ වගෙන ගියා මේ සිද්ධිය කියන්ද. දූවගෙන යනකොට එයා දැක්කා කටපුරා ඇඟපුරා ලේගෑවෙලා මුගටියගේ. මෙයා එ පාරටම හිතුවා බැමිණිය දැම් මේ මනුස්සයා මේ මේ සතා මුගටියා මගේ මේ දරුුවව මරල තමා විත්තයන්න කියලා. එක පාරට දැකපු ගමම්ආතෑරයා කළගෙඩිය වතුර පිරිච්චි කළගෙඩිය අර මුගටියගෙන්ග උඩට. දැම්මොකොද වනේ මුගටියයා එත්තන්නම වතුර කළගෙඩියට අයටවෙලා මැරිල ගියා. කාන්තාව වේගෙන් දූ අගෙනාව බැමිණිය තමන්ගේ දරු අව බලන්න්න. එනකොට සම්පූරණයෙන්ම දරුවන් නිරුපද්දරතයන්නවා. නයෙක්ව කෑලි කටලා එතන දාලා. එතකොට බලන්ද මේගන මේ බ්‍රාහ්මණී නකුල, බ්‍රාක්්මණී බැමිණිය නකුල මුගටියා. කේන දෙන්නඇ කතාව. ඉක්මං වෙලා තීන්දුවක් ගත්තහින්දා, මොන්න තරං පසු තැවනද මේ බැමිණිය. අර මුගටියගේ ජීවිතය නැති වුුණා ඒවි තරක් නෙමෙයි බැමිණිය පස්්චාත්තාප වුණ හයට පච්චාත්තාපයට හේතුවනේ, දුරදිග නොබලා තීන්දුතීරණ ගැනීම නිසා. ඒ නිසා කියන අපරීක්ෂන කර්තව්‍යන්. පරීක්ෂා කරන්න නැතිව කටහිතු කරන්න එපා. එතකොට ඒ නිසා අපරීක්ෂාකාරීව කටහිතු කිරීම පශ්චාත්තාපයට හේතුවේ කියලා අපිට ඕන තරම් මෙතන කරුණු ලියන්න පුලො. ඉති ඔය දෙකින්. එකක් තෝරගෙන ගත් ප්‍රකාශ ආශ්‍රරයෙන් පහන්සඳ මාතෘකාතුරින් එකක් පිළිබන්ඳ. මෙක දෙකම ලියන්ඩ නෑබොඩියන්. එකක් කරගෙන කරුණු ලියන්ඩෝ. නීළඟට සීමාරහිත ඇලීම පරිහානයට දොරටුවක. මේකත් තියෙනවා කතාප්‍රියශ්‍ය මහි පාලස්්‍ය කතාව ආස්ත්‍රයෙන්. ඒත් ඔබහන්සේලා හමුදදට කියෝල තියෙන පාඩම් තියෙන කතාවක් තකට ඒ කතාව ආස්ශ්‍රයෙන් පුළුවන් මේකේ රුණු ලියන් ඒනිසා ඔය කොටස් දෙකෙන් ඕනම එකක් තෝ රගෙන එක්ු අයන්න එක්කෝ ආයන්න මේ කියන තාලයට සටහනක් ලියන් රචනයක් ලියන්ද ඕකයි අදාළ කරුණ ඒකට හම්බය නවා පොඩි අන්දුරන්නේ ලකුණු අටක් ලකුණුවන්ටක් හ බලන්නක මේ මේ පොඩි දෙයක් මේ වගේ ආශරයෙන් ලියලා ලකුණු අටක්ම ගණ්ඩ පුළුවන් ඊගාවට ඔවුන් මේ මේ අපිට හම්බවෙච්චි ඊ ළඟ ප්‍රශ්නය. එතකොට පලවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය දෙක ඒකට ලකුණු වටයි එතකොට බලන්ද ඊගාවට එන ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ. දැ ප්‍රශ්න තුනම් තුන්වෙනි ප්‍රශ්නය කියනවා මේක ඉන්නේ දෙවෙනි කොට සිංගොඩිහන්ද මේ දෙවෙනි කොටස දැන් පලවෙනි කොටසම ඉවරණය අරකි. පළවෙනි කොටසම ඉවරවෙන කොට අපිට හම්බවෙනවා ලකුණු පොඩිහැදුරන්නේ දැම් බලන්ඩ මුලින්ම ලකුණු හයයි ඊළඟට ලකුණු හයයි දොළහායි ඊළඟට හම්බෙනවා ලකුණු හතරක් දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නයට හතරයි ඊගාව එකට ලකුණු අටයි. අටයි හතරයි එතනත් දොලායි අතනක් දොළහයි දොලාහියි දොළයි විසි හතරක් ලකුණු එක දෙක ප්‍රශ්නතික පලවෙනි කොටසටම ලකුණු විසි අතරයි. එතින් පොඩි යන කොච්චර පහසුද ඕම ලකුණු දෙන විභාගයක් නන්න. එ නිසා දට හදාගන්ද ඔන්න දැන්තුන්වෙනි ප්‍රශ්නේ උකාරයෙහි වෘුද්ධක්ෂරයේ මොකක්්ද කියලාන්න. උයන්න උකාරය. උකාරයේ වෘුද්ධි අකුර තමා අහන්නේ මොකක්ද කියලා. දැන් ඒකට ලකුණු දෙකක් හම්බයනවා. චූඩි ප්‍රශ්නයක් උකාරයේ වුෘද්ධික්ෂරය ොනවද පොඩායන වෘද්ධක්ෂර හැදනේවා මෙන්න මේව තමා අවු් කියනේවා. ළඟට අවු මේව තමයි වෘද්ධක්ෂර හැදන්නේ. මෙතන ලියාගමු ඊඟට ඊඟට වු ඕ ඔයිට අව් කියනකුරුවල්ට තමා ඕ නෑම එකේ ඕ යන්න අපි අයින් කරමු තමයි මේූ දෙක ඊට පස්සේ අවු වෙනවා ූ දෙක හවු යන්න බවට පත් වෙනවා. ඔය බලන්නක ූ දෙක අවුනා මේ දැන් එහනම් මොකදද අපි මේකට දාණ්ඩෝනය අකුර උකාරයෙහි ෘද්ධක්ෂරය උකාර වෘ්ධයක්ක්ෂරය තමාහව් ඔව වෘද්ධ අකුර ඒයා දෙකම අවුවෙනවා. එතෝට අපෙන්න්නේ ඕනේ ඒ නිසාි අවු් කියලා එක ලියන්න ඕනේ ඊගාවක බලන්න චුට්ටක් අපි මකළගම්මු මේක විතරක් ඊගාවට අපෙන් අහනවා පාත සඳහන් සාරස්වත සූත්‍රවල තේරුම ලියන්න. දැන් අහන්නේ සාරස්වත සූත්‍රයේ තේරුම මේ අයියායක ලහන්නේ පලවෙනය එක. අයියායි ඊළඟට ආරයි අව වෘුද්ධික් වර්ණාදර්ශනං ලෝප ඒ දයිතෝ කන්ටතාලූ. බලන්න පොඩියන්නේ සාරස්වත සූත්‍ර හතරයි යන්නේ. ඒ හතරට පිළිතුරු ටික ලිව්වොත් අපිට ඒකටත් හම්බවෙනවා මේ ලකුණු හතර. මේ තියෙන්නේ මේකට ලකුණු දෙකයි, මේකට ලකුණු හතරයි. මේ ලකුණ දෙකයි ලකුණු හතරයි. එතකොට අයියායි කියන එක මුලින් අහන්නේ. අයියායි කියලා කියන්නේ දැන් අපි කියමුකෝ ස්වරයක් පරවනාට පස්සේ, අයියායි කියන ස්ොරයක් පරවුනාට පස්සේ. අයියන්නට ආයි වෙන කියලා කියන්නේ මේ බලන්න ගොඩ යන්න අයියන්න මේක ආයි ඕෝ ආයුුණ අයි ආයි වුණ එතවට පාත සඳහන් සාරස්ූත්‍රවල තේරුම අයිආයිවෙන සොරයක් පරවූවිට අයියන්නට ආයිවේ කෙනෙක තමා ලියන්න ඕනා. දැන් ඕකට උදාහරණ නිකං අපි දැම් මතක නීද පොඩයන්නේයි නයි අකා නායකක් වෙනවා. නයි අකා නායකක් වෙනවා. ඊීඟ ඒක තමා අයියන්නට ආයි. ඊළඟට බලන්ද ආරයි අව් වෘුද්ධක් දෙවෙනක. ආරයි අව් වෘුද්ධික්. ඉති මේ මේක ඇත්තුලෙ මේ තොරතුරුටික තියෙන. මොනවද ආ අයි අවු ආර් ආල්යන්න මේවා වෘුද්ධි නම් වේ. ඔවු වෘද්ධිය හැදනවා. ආ, අයි, අව්, ආ ආල්්‍යයන්න මේවා වෘද්ධි නම්වේ. එතකොට ෘද්ධයක් ඕකතමා ඔබවහන්තලටල න්න තියන්නේ. ක්‍රශ්නයට උත්තරේ. ම මේ වැඩි ඒව තමා මේ කියලා කියලා දෙන්නේ. එතකොට බලන්ඩ ආ යන්න. ආයන්නත් පුුෘද්ධයක්ක්ෂරයක් පුෘද්ධි වෙනවා ඒක අපි බැලුවොත්තේම පණ්ඩිත්‍යන් කියන එක පාවෙනවා පාණ්ඩිත්‍යම් කියලා එන ආයන්න පෘද්ධක්ෂර ඊළඟට යි අයියන්නත් වෙනවා දැන් දේවදත්තක් කියන එක දයිවදත්තක් වෙනවා දයි එන අයියාව දේවදත්තා දයිවදත්තා ඊළගේ ඒ අවුයන්න වෙනවා අවුනහම මේ මේ ආරයි අව වෘද්ධික් කියන එකට මයි මේ ඒකේ ඊළඟට වෙන එක තමයි මේ අපිතු ගෝතමක් කියන ගෞතම හවුන ගෞතමා. ඊගාව එක තමයි කරූයං කියන එක කාර්යන් වෙන ආර්රුණා කාර්රුණ කාර්යන් කරූයන් කාර්යන්. ඊගාවටආල් එකට ඒට උදාහරණ අඩුයි. ආල්ලයන්නට එනං අපි කියනවා අයි අව් ආ ආල් කියනේවා වෘද්ධියකුරු බවට පත්වෙනවා කියන එක තමයි ආරයි අව් වෘුද්ධික් කියන එක තේරුම බවට පත්වෙන්නේ. ඊළන්ග එක බල උපනයන්නේ. මේ බලන්ඩ වර්ණාදර්ශනං ලෝප. තේරුමම් බැලුහම මේකෙ උත්තරය තියෙනවා. වර්ණ අකුරු අදර්ශනං නොපෙනීයාම ලෝපක් ලෝපයයි. අකුරු නොපෙනීයාම ලෝපයයි. ඒක ලි්වා මේකට වර්ණාදර්ශනං ලෝප. අකුරු මැකයාම ලෝපයයි. එතකොට මේ ඒකට ඕන තරම් උදාහරනෝ නම් ලියැකි උදාරණ නොලිව්ුවටකමක් නෑ. ඒම ලීවත්ය තීළඟට ඒ දයි තෝක් කන්ටතාලු. ඒ දයි තෝහ් කන්ටතාලු. ඒ දයි තෝත්ස ඒ සහ අව්ය අක්ෂර කන්ටතාලු බවට පත්තියෙනවා. කන්ටතාලුජ කියන එක. ඒ දයි තෝ කන්ට තාලු කියලන සාරස්වත සූත්‍රී තියෙන්නේ මේ දාලා තියන්නේ තොට ඔබවහන්සලා උත්තරේ ලියන් ඕෝන ඒ සහ අව්යනක්සර, කන්ට තාලු ජක්ෂර නම්වේ ඔච්චර ඒක ලව්වහම මේකට හම්භවනාපිට ලකුණු හතර කෝන් දැන් එතකොට ඒකට තියෙනවා මේ තුංගනි ප්‍රශ්නයට ලකුණු දෙකයි හතරයි හයයි කීගාවට දැනට හයක් ලකුණු ඊගාවේක බලන්න්න පහත සඳහන් සම්ධිපද විසම්දි කර සදිිපදඒක තම ලේසි මේක ඔබන්සල වැඩිපුරම ලකුණු ගන්නේ ඒකට ලකුණු තුනක් දෙනවා සන්දිිපද ඔහ ඒකට ලකුණු තුනයි එතකොට මොකත් දේකේ කියන්නේ දැන් මේ තියන තස්මාච්ච කියලා තස්මාච්ච කියන කැහැ දෙෙනවා තස්මාත් ලිව්ුවත් ඒළඟට දන තන ලකුණ ළඟට තස්මාත් තස්මාච්ච කියන එක තමයි මේ තස්මාච්ච කියලා සඳි වෙලා තියෙන්නේ. ඊළඟට ඕක. ව්‍යන්ජන සම්ධයක් ඔබහන්සලට තේරණවා මේනේ එනම් ව්‍යන්ජන සම්ධියයක් ඒක තාලව්‍යදේශය මෙතන වෙලා තියෙන්නේ වැඩිපුර කතාකරොත් තාලව්‍යාදේශය එතකොට තස්මාත්්ච මේකම මෙතෙන්ට තාලවව්‍යයක් ආදේශ වෙලා තස්මාච්චකේලාය දෙනවා. මේ ලියලා තියෙන්නේ ඒම. ඊගාව එක තමයි මේක විද්‍යාලය විද්‍යාලයේ කියනකොට, හැදන්නේ විද්‍යාආලය කියලා. මේ බලන්නක ලියන්ඩ ගයාම අපිට වෙලා යනවා. විද්‍යක දයන්න ලීවා ඊයායන්න විද්‍යල ය ඔය මේක ලියනකොට මේ තිකක් ලියන්ඩ අමාරුයි ඔන්න. අප අයිලියම කළ මේ තියෙන්නේ ඔන්න දැන්හරි මේ වයන්න වියන්න මේ දයන්න ඕෝන්ිය විද්‍යාල ය ඉරගහන කොට තමයි ඔය හැද යන්නේ ඔන්නම විද්‍යාලය ඊළඟට මේක හැදෙන්නේ විද්‍යාආලය කියල අපි ඒකත් ලියාගම්මු මේ විද්‍යා ඒළඟට ධන ආලය. උඩ ඉර ගණන්ට යනකොට ම ඇද වෙන්නේ හිර නැතුවට කමන්නෑ. විද්‍යා ආලය කියන දෙක තමයි විද්‍යාලය වෙන්නේ. ො මේ විසන්දිි කරටන කියන්නේ විද්‍යාලයකීවොත් ඔබහන්සලා දන්න විද්‍යා කියන තැන ආයන්නයි ආලය කියන ආයන්නයි මේක සොරසන්දිිය එතකොට ස්වර්ණ දෙකත් තියෙනවා සමානසවර දෙකක් ඒ නිසා සවර්ණයේ දීර්ගක් සහසූත්‍රයෙන් විද්‍යාලය කියලා ඇදනාම් එක දීර්ගයක් වෙලා. විද්‍යාආලෙ විද්‍යාලය. ඊළඟට පුනර්මිලාම. පුනර්මිලාම. පුනක් කියලා එන්නේ මේකනම් එතන ලියන්්ඩ අමාරුයි ලියවෙන්නේ යටම නිසා පුනර්මිලාම. පුනර්මිලාමක් කියන එක, විසන්දිි වෙනවා පුනක් මිලාමක් කියලා. මොකදද සන්දිය පුඩියන්නේ පුනක් කිව්වාම විසර්ගය එනම් විසර්ග සම්දය පුනක්මලා පුනර්මිලාමක්කුණා ඊළඟට ආදේශ සන්ධියෙන් රකාරාදේශය වෙලා පුනර්මිලාමක් කියලා ඇතුුණා. එනම් ඔන්න ඕක එතකොට බලන්ද මේ තුන්ගනි ප්‍රශ්නය. තුගනි ප්‍රශ්නත්න් අපිට ඔය විදිහයට ලියාගත්තාම ලකුණු තුනක් හම්බ වුණ. දැංකීයද ලකුණු පලවෙනි මේකට අපි කිව්වා ලකුණු එතන හතරක් කම්බුණ ඊළඟට මේකට හම්බුනා ලුණු තුනක් හතයි. ඔය ටිකට ලකුණු හතයි. දැංඊළඟට හිගාවයකටයන් මේ ඊළඟ ප්‍රශ්නේ. ඔය තියෙන්නේ. ධන්්‍ය ෝසි ඒළඟට තච්චතේන මේක මේ අකුරුවල වැරැද දත්වය නවා මෙතන තත්්චතනය කියතින්න තච් චතේන වඩෝ න ත ඒළඟට ඒකෝදරාහ යන සන්ධිපද සුදුසු පරිදි වගු ගත කරන්න. ඔන්න පොඩේ යන්නේ සුදුසු පරිදි වගුගත කරන්න. දැන් මේම දාණ් ඕෝන වගුවකට. එතකොට යන සන්ධී පද දැන් අරකපු සන්දිී. මේකෙන් අපි හොයන්ඩ ෝන අපිට පලවෙනියට අහනව ස්වරසන්දියට අයිති කෝහමදකිය. පොඩේ එන්න මෙහමයිස්ොරසන්දිී වියංජන සන්දිී සහ විසර්ග සන්දිී ඒම නැප්තන්හම අනුස්වාර සන්දිී හොයාගණ්ඩ ලේසි. හොයාගන්න මෙමයි සන්දි වන පද දෙකේ, බලන් ඕනෑ බොහෝවිට මුල පදයට එන්නේ අගාකුරමොකදද කියලා. එන්නේ ස්වරයක් නං ස්වරසන්දිී. ව්‍යන්ජනාකුරක් නං ව්‍යන්ජනසන්දී. බින්දුවක් නං අනුස්වාරසන්දී. විසර්ගයක් නං පෙසර්ගසන්දී. ඔෝන් සන්දිීටි. එනිසා ඕක හරිම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්ම එක. එතකොට අපින් අහනවා ස්වරසන්ද. දැන් ස්වර සන්දිලියන්න ඕනෑ. එතකොට මේ කියනේ වැන් ධ්‍යෝසි කියන එක අපේ බලනව මොකදද සම්දිිය. ධ්‍යෝසි කියෙනෙ ඒ අපි කෝකට හරි දාලා යිඉන්දෝන පොඩියන්නේ ධන්්‍යෝසි. එතකොට ධන්‍යෝසි කියන්නේ ධන්්‍යයක් අසි. එනම් දන්නයක් කියනකොට මොකක් දෙන්නේ. විසර්ගෙන්. ධන්නයක් අසි. එතකොට අපි බලමු මේක හැදිලා තියනෑට ධන්‍යයක් හසී කියලා. ධන්්‍යෝසි එතකොට ධනෝසි කියන එක තමයි මෙතෙන්ටෙන්ඩෝන ඔන්න දැම් පෑනේ හොඳට අපිට ලියාගන්න පුළුවන් මේ තියෙන්නේ ධන්‍යෝසි ඔය බලන්නකෝ ධ්‍යෝසි ධ්‍යෝසි කියන එක විසර්ග සදය. ඊළඟට අපි බලමු මේ වචචනේ තත්චතේන කියන එක. තත් චතේන මේක මං කිව්වා ඒම හදාගන්න ඕන කියලා තත් චතේන නෑ. තත්ෂතේන. එහනම් තත් ශතේන කියන එක විසන්දිය ගත්තාම තත් ෂතේන දැම්බලන්නපොඩ යන්නේ තත් කියනකොට අල්තයන්න. හනම් මොකත් අල්තයන්න කියන්නේ. ව්‍යන්ජනා කුරා. තත් ෂතේන? තච්චතේන ඒ නං මේ කයිති වෙන්නේ ව්‍යන්ජන සම්දියට ඔන්නා පිළිව්වා තච්්චතේන මේ තච්ා තේ න ඔවන් තච්චතේනක ඉති ඒක එතකොට වියන්ජන සම්දිය. ඊළඟට ඉතින් ලියන්ඩත් ඔන්නේ අනික මේ මොකක්ද ස්වර සම්දිියයට අයිතුේනවා. ඒකෝදරාහ කියන එක. ඒක කොහමද වෙන්නේ බලන්ඩ ඒකෝදර මේ ඒකෝදරා ඒකෝදරා එතවට ඒකෝදර කියන එක ඒක උදර ඒනකොට ස්වරයා අයන්න. උදර උයන්න. ඒ උදර ඌ දෙක එකතු වෙලා ඌ ඕ වෙනවා. ඔව ඕ කියන සූතරෙන්. ඌ ඕ කියන සූත්‍රෙන් ඕ වෙනවා. ඒනම් ඕ ආදේශ වනාම ඒකෝදරාක් වෙනවා. දැම්බලන්නකු ස්ොරසඳී. ඒකෝදරා ව්‍යංජන සන්ඳී. ඒළකට තච්චතේන. ඒළට විසර්ක සන්දී. දන්න ඕසි.යි වචචන ටික හරි. එතකොට ඕකටත් අපිට හම්බේනවා ලකුණු තුන ලකුණු තුනයි. ඊළඟ හතරවෙෙන එක. විනා යන්න යෙදෙන්නේ විභක්තිය සමඟයි. ඕෝක ලියන්න ඕන එතකට මේකට අපිට ලකුණු දෙකක් කම්භයන එක. ඉතින් චූට්ටයි මේ පොඩ්ඩි දේ ලි්හම පොඩයන්නේ අපිට ඒකට හම්බනවා ලකුණු දෙකක්. අප බලමු ඊගාව එක මේ විනා කියන එක යෙදෙන්නේ මොන විභක්තිය එක්කද කියලා හන්නේ. තකොට විනා කියන එක යෙදෙනවා මෙතන එක්කෝ තුෘතියා තෘතියායි බත්තියක්කත් යෙදනවා. නැත්තං යෙදෙනවා පංචමී විභක්තිය එක්ක මේ තෘතියා සහ පංචමී විනායක. එනං ලකුණු දෙකක්හම්බේන චූටි ප්‍රශ්නය විනා කියන එක දැන් සහසාකං සාර්ධන් කෙලේදුනොත් යෙදෙන්නෙම තුෘතිාව එක්. ඒවගේ තමා විනායෙදුනොත් තෘතියා පංචමී එක්ක. එකත් මතතියාගන්න. ඊළඟට මේකට ලකුණු දෙකයි ඊගාවට අපිට පහත සඳන් මේ හතරේ දෙවෙනි ප්‍රශ්නය. පාත් සඳන් පදල විභක්තියා වචනේලියන්. අරිම ලේසි එකක්නේ විභක්තියයි වචනය යන්නේ. එතකොට මේ මෙන්න පද මයි කියන එක. මයි කියන එක විභක්තියයි වචනය ලියන්ඩ. එනම් මයිකිව්හම විභක්තිය තමා පොඩයාන්දුන්නේ සප්තමී විභක්තිය මයි මේ අස්මත් සබ්දේ කොමද වරණගෙන්න්නේ පොඩියන්නේ? අහන්? ආවාංුවයං අහ ආවාං වයන් එහෙනම් මයි සප්තමීයට වරණගන්නේ මයි ආවයෝග අස්මාසු මයි ආවයෝග අස්මාසු එනම් මයි්‍යාවේ සප්තමින්. හරි ඊළගේක මේ වචන මොකත් දහනවා එතකොට මයි ආවයෝග අස්මාසු නම් ඒක වච. ඒක වච්චන මෙතනේම ලියන්ද. ඒක වචන කිය. හරි ඊගාවයක මතරෝහ් කියන එක. මත්‍රහ මේක මොකේ දහනවා වරණැගෙන්නේ. එතකොට අපි මාතෘ සබ් දෙගත්තාහම පොඩයන්නේ ප්‍රථමා මාතා මාතරව් මාතරා. සම්බෝධන හ මාතක් ඒ මාතරව් ඒ මාතරා. දිතියා මාතරම් මාතරව් මාත්‍රරූන්. ෘතියා මතා මාතෘු්‍යං මාාතෘබි චතුෘති මාත්‍රයේ මතෘු්‍යං මාාතෘුප්‍යා. එතකොට ධිතියාාවාවේ මත්‍ර ප්‍රථමා මාතා මාතරව් මාතරක් සම්බෝධනයේ මතාාවගේ මතරවගේ තර තියා මාතර මතරව් මාතෘහ් අන්නතෘතියා දිිතියාාවට තමයි ක යදන්නේ දිතියා ප්‍රථමා දිතිාවට එන්නේ මාතරම් මාතරව් මාතෘ දතියා එතකොට වචනය තමා බහු වචනේ හරි බහු වචන ඊගාව එක තමයි මොකත් දේනව දේනවක් කියන එක ත් කටපාඩන්නේ ප්‍රථමා දේ දේනු දේනවාක් ඔන්න මුලින් මාව සම්බෝධනය හේ දේනෝ හේ දේනු ඒ දේනවා දතියා දේනුම් දේනු දේනුන් හනම් දේනු දේනු දේනවක්කාාවේ ප්‍රථමා ඊළඟට වචන දේන දේනු දේනවනේ එනම් බහු වචනය එකත් හරි බහුවචන ඊගාවට ශාලා යාම් කියන එක. ශාලා සබ්දේ මංකිව්වා මේක වරණගෙන්න්නෙ පුටිය මාලා සබ්දය. මාලායාම් ශාලා යාම් මාලා මාල ලා ශාලා ශාල ශාලා එන මාලා යාම්වෙන්නේ සප්තමිය. ඊගාවට. සබ්තමී ඒක වචචන. ඔන්න හරි පිළිතුර ඒනම් ලකුණු හතර මේකට ගණ්ඩ පුළුවන්. කිසිම ගැටලුවන් නැතුව. හරි ඔය ටික ඒ වගේ සබ්ද නුවරදවාම පාඩංකර ගණ්ඩ ලේසියෙන් ලකුණු ගණ්ඩ පුළුවන් ප්‍රශ්නයක් හැම්ම අවුරුද්ධකම සබ්දහනවා ඒ නිසා නාම හා හාක්‍යාත දෙක දට කටපාඩං කරගන්න. ඊගාවක පුඩින්නේ බලමු මේ හතරේ ඊගාව කොටස තුන්වෙනි කොටස. පාත සඳහන් ආදර්ශ පදරටාව දෙස බලා හිස්තනට ගැලපෙන වචනය ලියන්න ඔවුන් ආදර්ශයක බලලා ස්තනට ගැලපෙන වචන ලියන්න. මොකද්ද පෙන්ගහන්නේ විභක්ති යහනවා ඒක වචනද දීවච්චනද බව්වචනද කියලානවා න්න සබ්ද තව ප්‍රශ්නයක් පටියන් සබ්ද ටික පාඩන්නම් මේකට මේ දෙන ලකුණු හයම ගණ්ඩ පුලුව. ලකුණු හයක්. ඉස්සර ලකට හතර ඒත් මේ කටපාඩමයිම ඒකත් ගණ්ඩ පුළුව. මොකක් දහන්නේ ප්‍රථමා විභක්තියනවා මොකදද අපිට සම්පූර්ණ කරන්න තියෙන්නේ මේ බාලකක් කියන එක. එතකොට මේකෙ තියෙන්නේ කේ. මේක උදාරණයක් තියෙනවන දේල ප්‍රථමා බ බාලකව බාලකා. අපිානෝ පීගාව එක අපි ලියන් ඩෝන මොකදද ලියන්නේ මේ කේ තියනවා මෙන් සබ්දය අපිට අහම් වෙන කේ. ඊළඟට ඒක විභත්්තියත් එක්ක ලියන් ඩෝන. ප්‍රතමාව අපි කියමුකෝ කා. ඊඟටේ බෞවචනය කා කා කාකේ කාක් කිය ලෝක ලියන්ඩුවන ඉතින් ඕෝක නැත්තම්කිම්කේ කාණි කියලත් වෙනවා ඒමාවත් කමන්න කම්කේ කාන නැත්තම් කාේ කා ඊළඟට දිතියාහන්නේ තව් සබ්ද තව් ඒකත්වරණැගෙන අර වගේ තම් තවතාන් ඒක වරණගන්නේ. තම් තවු තාන් ඔන්න තාන් තම් තවුතාන් ඊගාවට අහනවා අහින් අහිසබ්දේ තෘතියා වහන්නේ. අහිනා අහි්‍යාන්යි මේක දවිතිාව මේක ප්‍රථමාව කාකේකාක් එක්කෝ කම්කේකානි. ම් දවිතියා තම් තවුතාන් ඒළඟට දවිතෘතිාව යහනවා අහිසබ්ද අහිනා අහි්‍ය අහිබික් නෙන්නේ පොඩින්නේ අහිනා අහි්‍ය අහිබි මේ භික් ඕ අහිබි අහිබි කියලා කියන්නේ සර්පයන් තෘතියා බහු වචනේ. තෘතියා අහිනා අහි්‍යන් අහිබි. ඒළඟට සත්තමී අහනවා මොකේද පිත්‍රෘු සද්ද පිත්‍රෝග පිත්රුසු පිත්‍රෝග පිතෘසු Deng, sa warna galabalanda ona podia nekat pitu me pitapit pitarak he pitak he pitarak he pitarak pitaram pitrak 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 biang pitrak biang pitrak biang pitrak biang biang pitro biang pitari on පිතරිපිත්‍රෝක් පිතෘසු ඔවුන් වර්ණ. පිතරි පිත්‍රෝපිතෘසු මේතාලෙට ආදර්ශ පද රටාව දෙස බලා මේ තියෙන ආදර්ශ පද රටාව ඒ අනුව මේක පුරුවන් ඩෝඕන මෙතම තියෙන්නේ විබත්තිටික මෙතන තියෙන්නේ අදාළ සබ්ද මේ දැන් මේක කවිතරයි කේ විතරයි අපට හඳුනා ගණඩ. ත සබ්දය තව් විතරයි තිබුණේ. නමුත් අපි මේ කියන විභත්තිය සම්පූර්ණ කරන්න ඕන. ඊගාව ප්‍රශ්නපොඩි හැන් ඕකට අපිට එතකොට හම්බේනෝ ලකුණු හයක් නොන්න ඒක කියන්නේ එතකොට අපි දැ මුළු ප්‍රශ්නෙම ගත්තාම හතරවෙනි ප්‍රශ්නම හතරයි දෙකයි හයයි නීළඟට හයයි දොලහයි. ලකුණු දොලහක් කම්වෙේ. ඒ ප්‍රශ්නයට සම්පූර්ණ අතරයෙන් ප්‍රශ්නයට ලකුණු දොලායි දැම් බලන්ඩකු අරයෙහිද දොලායි වකිය පලවෙනි මේකට ලකුණු විසි අතරයි දැන් සමත් ලකුණු අම්බ වෙලා. ඔයිට වඩා අපි ඩී එකක් කරගඩ දන්න ඩීන අ දෙනවායේ ප්‍රාචීන බාගේ ඩී මේකේ ඒකක් කරගන්ඩ අනිවාරයග බොහන්සලා මේ විභාගය හොඳට කරන්න ඕනෑ හරි. ඒකට පුළුවන්කම තියෙනවා මේ තරන් සරල ප්‍රශ්න තියෙන්නේ. දැම්බලන්ට පස්විනයක මොකත් දහන්නේ උදාහරණය ආශ්‍රයෙන් සුදුසු පරිද්දි වගුව සම්පූර්ණ කරන්න. උදාහරණ ආශරයෙන් සුදුසු පරිදි වගෝ සම්පූර්ණ කරන්න. මොකත් දෙේතකොට අපිට තියනෙ උදාහරණේ. දැම් බලමු මේ තියනෙ එක්සම්පල් කියලා මෙතන ලට් ඒළඟට ලට්කිව්වතු වර්තමාන. එහෙනම් අහනවා ලිට් කියන්නේ මොකක්ද කියලා. ල ලෝට ලි දසලකාරයේ පාඩන්න පඩයන්නේ එතකොට බලන්ඩ ලිට් ලකාර ඊට පස්සේ ලට්ට එක එහෙමනං ලිට් ලකාරය තමා පරෝක්ෂාර්තය නැත්තං අපි මේකට කියමු නුදුට නදුටු අතී කාල අතීත කාලය. අපි මේකට කියන්න පොඩියන්න පරෝක්ෂාර්ථ කියලා. ඕව පරෝක්ෂාර්ථය. ඔය එතකොට ලිට් ලකාරයේ නුදුටු අතීත කාලයක තමා පරෝක්ෂාර්ථය. ඊගාවේ ඕකයි අපේ අහන්න නුදුටු. ලියන කොට ඔන්න අරියටලෙමු නො දට නුදුටු අතීත කාලෙ අපිට දකිඩ බැරි වෙච්චි අතීත කාලෙ තමා කියන්නේ මේකෙන්. ඊළඟට අපි කීවොත් එහම ඕක පොඩයන්නේ බ බුවතු බබූු කියලාවරණයගන්නේ. බබ බබතු බබූුක් කියලා අතු කියලාවරණයගන්නේ අ එක ඒළඟට මේ ලුම්ලකාරේ. ලුම්ලකාරයේ වරණැගෙන්නේ අනද්‍යතනාතීත කියන එක. අනද්‍ය නාී ඔන්න අනධ්‍යතනාතීත තමා ලුම් ලකාරේ. එතකොට අනධ්‍යතන කියන්නේ අදට ඉස්සර අතීත කාලේ අධින් පෙර අතීතය. අදට ීත. හදට පෙරා අතීත තමා නධ්‍යතනා අතීතක. වේනම් බලන්ඩක දැම් මේ උදාාරයතාල්ට ලට් එකට කිවයා වර්තමාන කියලා. අපෙන් අනුව ලිට්ට එකට මොකක්ද කියලා නොදුටු අතීත කාලේ අරමං කිවේ බුවෝ බ බබූුක් හරිනං අතුක්කුක් කියන. ටික ඊළඟට ලුම් ලකාරි කියන්නේ පොඩි න්නේ උත්තාම්මන් කියන අබූ අභූතා අභුවන් කලවරණගන්නේ උත්තාම්මන් ස්ථම්ත අම්වම අන්නේ ටික. එතකොට අනධ්‍යතනා තීතේ ඒක ලුම් ලකාරි. ඔය. ඔය ටික එතකොට පුරුදුුවෙන්න්න ඕන ඒක තමා පස්ුවවෙනි ප්‍රශ්නය. තකට ඒකට හම්බේනවා ලකුණු දෙකක්. ලකුණු දෙකයි. ඊගාවට අනිත්්‍යකටය මේ තියෙන්නේ දෙවෙනි කොටසු සුදුසු කෘදන්ත රූපවලින් වගුව සම්පූර්ණ කරන්න සුදුසු කෘදන්ත රූපලියන්. ඇයි චල් කියන ධාතුව චල් එළඟට දාධාතුුව ළඟට පත් එළඟට ඥාධාතුව මේක අපි හදන්නඩෝනෑ චල්ධාතුව පූර්ුව ක්‍රියාවක් ඇටට. ඒකයි මේකේ කියන්නේ. ධධාතුව තුමන්ත ක්‍රියාවක් හදන්න ඕනෑ. ලඟට පද්ධාතුුවෙන් වර්තමානකාල ක්‍රධම්තයක් හදන්න ඕනෑ. ඥාධාතුවෙන් අතීතකාල ක්‍රදම්තයක් හදන්නවා. දැන් එතකොට පට කියන්නේ. පැහැදිලිනි දැන් අපි බලමු චල්ධාතුව පූර්වක්‍රියාවක් හැදෙන්න්න කොහොමද කියලා. චල්ධාතුුවෙන්. එතකොට චල්ධාතුවට අපි පූර්වක්‍රියාවක් හැදෙන්ඩ එකතු කරඩ පැපොඩේයන්නේ තුවා කියන ප්‍රත්්තිය? නේද. එතකොට මේ චල්ධාතුවට තවාප්‍රත්්තිය එකතු කරාම හැදෙනවා. බලද ල තුවා කියලා. චලවා ඊළඟට ලී ඊළඟට තුවා. මේ තියෙන්නේ මේ තියන්නේොටයන්නේ චලිත්වා මෙතන තයන්න කෑල්ල මෙතන වයන්න චලිත්වා එතකොට පූර්ුව ක්‍රියාව පැහැදිලුව ඉන්ද ලියං චලිත්වාවු පැදිලි ඔය තිය චලිත්වා කියලා එතකොට ප චල්ධාතුව චලිත්වා වුණ ඊළඟට දාධාතුවයෙන් අපිට කියනවා තුමන්තක්‍රියාවක් හදන්ඩ කියලා දාධාතුයෙන් තුමන්තක්‍රියාව තුමන්තක්‍රියාවට වෙන එකම දේ තමයි තුම් ප්‍රත්්‍යය එකතු කරන්න ඕ තුම් ප්‍රත්වය මේ තුමන් තක්‍රියා තුම් ප්‍රත්තිය එතකොට මේ කැහැ දෙන්නේ ඔන්න තුයන්නහල්මයන්. තුම් දාාතුම් තුමන්තක් ක්‍රියාව. දාධාතුවට තුම් ප්‍රත්ථේක තුුණා ධාතුම්. මෙතන චල්ධාතුවට තවාප්‍රත්්‍යේක තුුණා පූර්ක්‍රියාව දුනාා චලිත්වා. එතකොට මෙතන තුමන්ත ක්‍රියාව නිසා ධාතුම් වුණා. ඒඟට අපිට කියන්නේ පද්ධාතුව වර්තමානකාල ක්‍රධම්ත පදයක් කරන්න පත් කියලා. එනම් ඒකට එන්නේ පොඩිහන්නේ පතත් කියලාතා පතත් මේක හරිනන් සමාරයලාට මේ විකල්ප රූපයක් හෙදිනවතාව පතන් කියලා පතන් පතත් දෙකම හරි ඒ පතන් කියල ලිවත් ඒකට ලුණු වා. ඊළගේ ගඥා කියන එක ග්ඥා කියන කොට ඥාදන එතකොට ඥාත වෙනවා. මේ බලන්න ග්ඥා ඥාත ඥාත දැන ගත් දැන ගන්නා ලද්ද කියන එක ඥාත ඥාධන ඥාත. එතකොට මෙන්න මේතාලෙට පූර්ුවක්‍රියාව චලිත්වා චධාතුව දාධාතුව තුමන්තක්‍රියාව ධාතුන් පද්ධාතුව වර්තමානකාල ක්‍රධම්ත පතත් ග්ඥාධාතුව අතීතකාල ක්‍රධන්ත ගඥාත කියලා ඇැදෙනවා. ඔන්න ඔයිටි ඔය ටිකට එනවා පොඩය ලකුණු හතරම්. දැන් පස්වෙනි ප්‍රශ්නටම අපිට හම්බ වනා ලකුණු දෙකයි, ලුණු ඊළඟට ලකුණු හයයි හයයි හතරයි දහයයි දෙකයි දොලාහයි. ඒකටත් ලකුණු දොළහක් කම්බෙන. ඔන්න පස්වෙනි ප්‍රශ්නය. ඊළඟට තව එකක් තියෙනවා මේකේ තුන් එනි කොටසක්. ඔය දෙවෙනි කොටස ප්‍රශ පස්වෙනි ප්‍රශ්නය. පාස්සඳං වගුව සුදුසු පරිදි සම්පූර්ණ කරන්න්නඩ ආයුතු වගුව. ඒ තුංවෙනි කොටස පස්වෙනි ප්‍රශ්නේ. ඒක මොකක්ද කියන්නේ ආක්‍යාත පද ඊළඟට ලකාර වචන අර්ථ. අරථ ඇත්ලයන්න ඕනේ. ඒ අත් අහනෝ. මේකේ යන්නේ ආක්‍යාත පදය අස්තිී කියලා. අස්තිකි ව්වාම මොකදද ලකාරය හනෝ. අස්ති ස්තක් සන්තින පොඩින්නේ අස්ති ස්ථක් සන්ති. ඒක වෙන්නේ ලට් ලකාර ලට් ඔයි තියනෙ ලට් ලාකාරේ ඊළඟ ඒක ඊළගේ ඒක වචනය හනෝ මේ වචන ලට්ට එතකොට අස්ති ස්තක් සන්තිනය ස්තකීවොත් දී වචනය සන්තිකීවොත් බහු වචනය අස්තිකීවොත් ඒක වචනය ඒ නම් මේකට අපි ලියනවා ඒක වච්චන අපි නගරකුරෙන්ම ලියමු ඒවා න ඒක වච්චන. හොතන ඒක වච්චනය ය. ඊළඟට අර්ථය අපෙන් හ අර්ථයකයන තේරුම අපි කියන්නේ අස්තිී කියන්නේ ඇත අස්ති. අර්ථය ඇත. තකොට අස්ති ලට්ලකාර වචන ඒක වචන තේරුම ඇත්ත කියන එක. ඊගාවයකා පි බලනො නයේත් කියන එක. න නයේත් කියලා කියන්නේ ලකාරයේ තමා විදිලිින් මේ වී.

ඟට විදිලි එක නයත් කියන කොට එන්නේ මේ ඒකත් ඒක වචචන වචචන්න ඔය ඒක වචචන මේ කපි පොට්ඩක් හදමු ඒ වචන. ඊගාවට අදහස නඒත් කියල කැන්නේ පමුණුවන්නේය ප වන්නේ පමුණුවන්නේ නත් නයිති කියන්නේ පමුණුවයි. නඒත් පමුණුවන්නේය නැතන් යා යුතුයි වගේ අදහස පමුණුවන්නේ නැත්තං. මේ යා යුතුයි නැත්තම් පැමිණවිය යුතුයි ඒ ඔක්කොම අදහස් මේ පමුණුවන්නේ නම් මැනවී ඔන්නවතමා ඒකේ න අදහස්. හරි දැන් ඔය ටික අපි එතකොට පහත් සඳහන් වගෝ සුදුසු පරිදිය සම්පූර්ණ කරන්නකවම අස්ති. එතකොට ලට් ලකාරය ඒකවචචන ඇත. එළඟට නායත්කී වහම විදිලිින් ඒක වචචන මේ යා යුතුය පැමිණවිය යුතුය ඕ වගේ අදහස් එ එනම් ලකුණු ඒකට හම්බ වෙනවා හයක් ලකුණු හයයි. එතකොට ඔය ලකුණුටික ගන්්ඩ අපිට පුළුවන් වෙන්නේ හරි. අපි ඊළඟට බලමු දැන් හයවෙනි ප්‍රශ්නය. හයවෙනි ප්‍රශ්නි තියෙන්නේ ආසීත් කස්මිංචිදවනේ විස්තීර්නා ත්‍රණභූමිය කයි දීලා තියෙන්නේ ආසීත් කස්මිංචිදවනී විස්ත්‍රීර්ණා තෘුණභූමි. යන පාටේ ඇති සමාසපදය කුමක්ද කියලා. දැම්පොඩයගන්න මෙතන සමාස කියන එක මොකක්ද කියලා අපිට හොයා ගන්ඩවෙනවා මේකට උත්තර ලියන්න. එතකොට ආසීත්කිව් හම සමාසපදයක් නෙමේ. ඊළඟට කස්මිංචි දවනී විස්තීර්ණා එතනත් අම්බ වෙන්න. හැබැයි මෙතන තියෙනවා ත්‍රෘුණභූමි කියලා වචනයා තෘණභූමි කියලා කියන්නේ තනභූමි මේ තනභභූමිය එතකොට තනභූමි කියන එක මේ සමාස පදයක් මේ සමාස පදය මේ අපේ උපුටලා මෙතන ලියන්ඩෝ නෑ තුණ භූමි කියන එක. එතකොට ඒක තමයි මේකේ සමාස පදේ තනකොල ඇති බිම කියන අදහස. එතකොට මේ මේකට හම්බේෙනවා ලකුණ දෙක් ඔය චූඩි ප්‍රශ්නයක්්දීලා ඒක හැබැයි වැදගත් ප්‍රශ්නයක්. එතකොට ඒකට ලකුණ අපිට දෙනවා ලකුණු දෙකක් පොඩි එක වචනය මෙතන තුරුණ බොූමි කියල ලියන්ඩ විතරයි තියෙන්. ඊළඟ දෙවෙනි කොට සහහිවෙනි ප්‍රශ්නය ධනික, රාජකීය යත්‍ර ගෞතමා මෙම වචන සුදුසු පරිදි වගු ගත කරන්න කියනවා. ඔන්න අපිට දෙනේක. මොනවාද වගුව අව්‍ය තද්දිිත. ඒළඟට අපත්‍ය තද්දිිත. අනකාර්ථ තද්දිිත. අස්්‍යර්ථ තද්දිත. ඕකෙන් කෝකටද අයත්වෙන්නේ කියලා අහන්නේ මේ වචන ටික ධනික, රාජකීය යත්්‍ර ගෞතම කියන්න තික. එතකොට දැන් අපි බලන්න ඕනෑ මේ තබ්ධිත පදවල ස්ොවරූපේ. එතුව අපිට මේක හොයාගන්න පුළුවන් තබ්දිීත පද කියලා කියන්නේ අපි ගත්තොත් එහෙ එක වචනාරගෙන බලමු ධනික ධ ධනික කියනකොට මේකෙ තියෙන්නේ ඉක්ක කියන ප්‍රත්තිය. එකක් ප්‍රත්ය. ට ධනික ධනය ඇත්තා නැත්තං ධනය තියන කෙනා ධනික. එතකොට ඒක හඳුන් වනවා අස්්‍යර්ර්ථ තබ්ධිත කියලා. අපි ඒ වැටෙන්නේ අස්්‍යර්ථ තද්ධිත ගණයට. ධනි ඔන්න ධනික. එහෙනම් අස්්‍යර්ථ තද්ධිතයි. එතකොට ඒ, අපෙන් අහන්නේ සුදුසු පරිදි වගුවට දන්න මෙතන වගුව හදලදී ලතිනවා අපිට අදාළ වච්චන අදාලෙකට දාණඩ තියෙන්නේ. එහනම් ඒක අස්්‍යර්ථ තබ්ධිතය ධනික කියන එක. ඊළගේ ඒකා අපි බලමු තවවච්චනය රාජකීය රාජකීය කිව්වාම දැන් අරගෙ තියන්නේෙ එක ප්‍රත්තය මේකතින ඊය ප්‍රත්තිය. ඊය කියන ප්‍රත්තිය. එහනම් ඊය ප්‍රත්ත්‍යය එන්නේ, අනේකාර්ත තද්දිතයට. අනේකාර්ථ ඊය එනම් රජී න්නේ රාජකීය කන එක. එතකොට රාජකීය කියෙන කයිති වෙන්නේ අනේකාර්ත තද්දිතයට. ඒකත් මත ඊීළඟට අනිත්ේ ගහනෝ යත්‍ර කියලා. කියන පත් තත්ය ත්‍රප්‍රත්්‍යයන්නේ මේ දෙකෙන් දැන් තියන අපත්්‍ය තද්්‍යතයයි මේක අ්‍ය තද්ධතය අපත්්‍ය තද්ධිතය සහ අව්‍ය තද්ධිතකෙනක ය ත්‍රප්‍රත්්‍යයකතු වෙලා හැදන්නේ මෙන්න මේ අව්‍ය තද්ධතය ත්‍රයත්‍ර ය්‍ර ඊගවට අනිත්ගෞ ගෞතම කියන්නේ අපත්‍යර්ථයේ තද්ධිතය අපේ තද්ධිතේ එතකොට ඒ ගෞත ගෝතම කියන පරපුරෙන් එන කියන අදාසයෙන්. ගෞතමස්ය අපත්්‍යන් ගෝත ගෞතමක් කියලා ඇැදෙනවා. එතකොට අපත්්‍යාර්ථය ඒ හැදෙන්නේ. ගෞතම කියලා ගව්ම ඔන්න හැදන ගෞතම. දැම් මේ තියෙන්නේ අව්‍යතද්ධිතය යත්‍ර ඒළඟට අපත්‍ය තද්ධිතේ ගෞතම අනේකාර්ථකයන එක මේ අනකාර්ථ තද්ධිත රාජකීය කියනවචනේ ඊළඟට අස්්‍යර්ථ තද්ධිතයට එනවා ධනිකා. ධනක්හස්්‍ය අස්තීති ධනිකා. ධනය ඔහුට ඇත්තේ යනාදාසිං ධනික කියනවා. එතකොට රජුට අයත් කියන අදාසයෙන් රාජකීය වෙනවා. ඊළඟට මෙ අපත්‍ය තද්ධිත අපත්තිකන්නේ ඔහුගේ දරුවා ඔහුගේ පරපුරය කියන අපත්්‍යාර්ථයහි. ගෝතමස්සේ අපත්්‍යන් ගෞතමයනවා. ඊළඟට මේක අන්‍යතද්දිත් මේ අව්‍යතද්දිතය අව්‍යතද්දිතය යත්‍ර යත්‍ර කියලා ප්‍රත්්‍යයකතුවෙන අත්‍ර ප්‍රත්තිය. තොට ඔන්න ෝක පඩයන් දෙවෙනි කොට සහහිවෙනි ප්‍රශ්නය පහත් දැක්වෙන මෙම වචචන සුදුසු පරිදි වගු ගත කරන්න. ඒකටත් අපිට හම්බයනවා ලකුණු හතර. මෙයිතියන්නේ හතරයි. ළඟඒක තමයි මේ තුන්වෙනි කොටස හයවෙනි ප්‍රශ්න. හයවෙනි ප්‍රශ්නි තුන්වෙනි කොටස. පහත දැක්වෙන සමාසපද්ද ඉදිරිියෙන් සමාස නාමය ලියන්දන. සමාසපද ඉදිරිියෙන් සමාස නාමය. දැම් මෙතන තියෙනවා රත්නත්්‍රයම් කියලා. සමාස ටික ඔබහන්සලට සම්පූර්ණයෙන් පිරිවෙනි පන්තියේ උගන්නනවා. එනිසා මේක අමාරු වෙන්නෙම නෑ. එතකට මේක හැදෙන්නේ ත්‍රයානාං රත්නානාං සමහාරක් ්‍රත්නත්්‍රයම් ත්‍රයානාං සමහාරාණං රත්නත්‍රය එතකොට ත්‍රයානං රත්නානං සමහාර රත්නත්්‍රයම් එතකොට මේක එන්නේ ඒනම් දිගු සමාසය ඕන් දිගු සමාසේ රත්නත්‍රය කියන එක. ඊළඟට රක්ත පුෂ්පම් කියන එක. රක්ත පුස්ප රක්තංච තත් පුස්්පංච රක්ත පුස්පං. රක්තංච තත් පුස්ච රක්ත පුස්පං. එතකොට රක්ත පුස්්ප කියලේ රතුපාට මල් කියන එක. එහනම් රක්තංච තත් පුස්්පංච කියලා එන්නේ. කධාර සමාස. හරිනකත් රක්තංච තත් පුස් පංච රක්ත පුස්පං කර්මධාර සමාසය. ඊළගේක තමා මරුගරුග රාජ කිව්වාම මරුගානාං රාජා මරුගරාජා. හමයි විස්මය විග්‍රහාවකයන්නේ. මරුගානාං රාජා, මුරෘග රාජ එහෙනං ඒක බහුව්‍රීහි සමාසය. බ බහ් බිහි පාලියයේ සංස්කෘතයන්නේ බහු ව්‍රීහි සමාසය. ඊළඟටඒක තමා අනුරථම් කියන එක අනුරතංක. දැ මේකේ මුරුගානාං රාජ මුරගරාජා කියල හැදුනා. ඒළඟට මේ අනුරතම් කියනකොට රතස්ය පශ්චා අනුරතන්. ඒමයින් එහෙනම් රතස්්‍යය පස්්චාත් අනු රතම් කියලා එනවා නං ඒක අව්‍යජීභාව සමාසය. න අව්‍යජීභාව. සමාසය. රතස්සය අනුරතන් ඒ යන්නේ රථය අනුව යන රථය පස්සෙන් යන කෙනෙක රතස්ය අනුරතං මේ ඒක ඇහැදෙනවා මේක තියෙන්නේ අව්‍යභාව සමාස පදයක් කැටියට. ඊළඟට චෝරභයම් චෝරභයන් ඒක ලේසි හොයාගණ්ඩත් චෝරාත්භයන් චෝරභයන් තත්පුරුස සමාසය. චෝරාත්भයන්, . ඔන්න තත්පුරෂ සමාසය. චෝරාත්භයං චෝර බයම් තම විග්‍රහවාකය. ඊළඟට ධර්මාර්ථකාම මෝක්ෂාණං දැ මේ තත්පුරෂ සමාසය. තියවාවනෙ ප්‍රථමා දිතියා තත්පුරුසය තුෘතියා තත්පුරුස චතුෘති පංචමී සෂ්ටි, සප්තමී තත්පුරුස කියලා. එතඔොට මේක හෙන්නේ චෝරාත්භයන් චෝරභයන් චෝරාත් විභක්තිය පංචමී. එනම් පංචමී තත්පුරුසයක අපෙන් අහන්නේ මේ සමාසයේ මොකදද කියනෙ එක ඉතර තත්පුරුස සමාසේ. ඊනඟට ධර්මාර්ථකාම මෝක්ෂානාම් . ඕක විග්‍රහවාක්්‍යක තමා, මේ ධර්මංච අර්තංච කාමංච මෝක්ෂංච ධර්මාර්ථකාම මෝක්ෂානාං එනම් මොකද්ද සමාසය දුවන්දුවන චචය දිලතින්නේ දුවන්දුව සමාසය ඔය තියන්නේ දුවන්දුව සමාසය ධර්මාර්ථකාම මෝක්ෂානාං, ධර්මංච අර්තංච කාමංච, මෝක්ෂංච, ධර්මාර්ථකාම මෝක්ෂානාං ඒකිවවේ දුවන්ද සමාසය. නොේ දෙක එතකොට දැන් පැහැදිලි මේ තියෙන්නේ රත්නත්‍රයන් දිගු සමාසය, ඊළඟට රක්ත පුෂ්පං කර්මධාර සමාසය මුණගරාජක් බෞව්‍රී සමාසය අනුරතං අව්‍යභාව සමාසය, චෝරභයන් තත්තුර්ෂ සමාසය ධර්මාර්ථකාම මෝක්ෂාණං ඒක දුවන්දව සමාසය. ඔො ොය සමාසටි. එතකොට ඒකටත් හම්බේනවා පොඩින්දන්නේ ලකුණු හයක්. එතකොට බලන්ඩ ලකුණුටි මේකට ලැබෙනවා හයවෙනි ප්‍රශ්නයට මුලමකට ලකුණු දෙකයි. ඊළඟට ලකුණු හතරයි එතන හයයි ඊළඟට මේවාගූට හයයි ලකුණු දොලා. ඒකටත් සම්පූර්ණ ලකුණ දොළහක් හම්බ වෙනවා. ඊළඟට අපි බලමු මේක හත්වෙනි ප්‍රශ්නේ. වරහන් තුළ ඇති වච්චන සුදුසු පරිදි යොදා හිස්තැන් පුරවන්න දැ වරහම් තුළ තියෙන වචන සුදුසුතැ පරිදි යොදලා හිස්තැම් පුරුවන්ද. මුලින්මා පයෙන්නේ තත් සාම්ප්‍රතන් එතවට මෙතන තියෙනවා මේ, ක්ෂමස්්ව කියන එක ඒක තමා මුලටඉන්නේ ක්ෂමස්ව එතකොට මෙතනි ලියන්ඩෝනේ ක්ෂමස්ව ඊළඟට ඉති ඒම මුක්වා දුක්ධංච නිවේද්‍ය මේ දෙකට ඕෝනෑ ඊගාවට ගෘහාභිමුකං ප්‍රායාත්. ගෘහාබිමුකං එ නඕන ප්‍රායාාත්. ය ගෘහාභිමුකං ප්‍රායාාත්. ඊළඟට එතනින් ඒවාකිීවරයි ඊළඟට එ්ඩෝන ඒම මුක්වා දුක්්ධංච නිවේද්‍යය, හාාබිමකම් ප්‍රායාාත් අ ප්‍රාතර්ියාව දාගත්්‍යට මෙතෙන්ට එකක් අදාලනය අරකම මෙතට දිගට ඉස්තැනතියල තියන්නේ. ඊළඟට අත්ත ප්‍රාතර්ියාව දාගත්ය කියන තැනට එන්නේ පශ්‍යති පශ්‍යති කියනවච්චනේ පශ්‍යති. පශඇති ඊළඟට තත් තවත් මෙතනාපි ගන්නේ දීනාර මේකං කියනවචචනේ තවත් දීනාර මේකං තත් දීනාර මේකං ශරාවේ දෘෂ්ට වාන් ඒවංච ප්‍රතිදින මේකාකිී ප්‍රතිදින මේකාකි ප්‍රතිදින්න මේකා කී මේ පැත්තෙන් කී කෙරදානකොට ප්‍රතිදින මේකාකිී සමාගත්ය තස්මයි ඒළඟට මෙතෙන්ට මේකමයි මේ හිස්තැනත් ක්ෂීරං. ීර ඔය තියන්නේ ක්ෂීරන් දදාාති. ඒකයිකංච දීනාරං ග්‍රොහ්නාති. තමයි මේ වචන ටික ඉතාම හොඳදට කල්පනාවෙන් අදහස දැනගෙන ඒ ස්තැංගොලට දන්නෝ නෑ මේ මෙතන ප්‍රඩයන්දුන්නේ මේක ලියනකොට හොඳදට කල්පනාවල් ලියන්ට දැම් මේ හිස්තැන මෙතන තිබුණාම ගෘහාබි මුකං මෙතැන්ට වචනයක් දැම්ම මෙතන්ට වචනයක් එන්න. මේ වාක්‍ය මෙතනින් අවසානයින ග නිවේදය දුක්දංච ඒවමුක්වා දුක්දංච. ඒව මුක්වා දක්ධංච නිවේද්‍ය ගෘහාබිමොකං ප්‍රායාත් එතනින් ඒරයි. ඊළඟට අත ප්‍රාතර්ියාව දාගත්ය කියලා එතනඉඳං අනිටිෙන් මෙතනත් ඒ වගේ මෙතනයි මෙතනයි ස්තැම් දෙකක් නෑ එක ස්තැනයි තිේන්නේ. එනිසා ඒක හොන්ට පටලගන්නඇතුව ලියනකොට ලියන්න. එතවට ඒක තහම්බේනවා පොඩයන්නේ ලකුණු හත. ලකුණු හතක් හම්බේනවා. ඊළඟට බලමු ඊළංඟ ප්‍රශ්නේ. පහත දැක්වෙන චේදය ඇසුරෙන් අතා අසායිති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. දැම් මේ දාලා තියෙන චේදයාාස්ත්‍රයෙන් අසායිති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්ඩලු. දැම් මේකෙ තියෙන්නේ කස්මිංචිත් ධදිිෂ්ඨානයේ චත්වාරෝ බ්‍රාක්්මණ පුත්‍රාහ කියවන්න මේ තියෙන්නේ ම මේ ප්‍රශ්නපත්තේ බලාගෙන කියන්නම් මේ එළිය වැටලතියෙන නිසා. ස්මිංචිද අධිෂ්ඨානී, චත්වාරෝ, බ්‍රාක්්මණ පුත්‍රක් පරස්පරං මිත්‍රභාවමපගතා. ඔවුනවුන් මිත්‍රරත්තුවයට පත්වනාලු එතකොට වසන්තිස්ම පස්වෙලා මිත්‍රභාවයට පත්වෙලා ඕනොවුන් වවාසේ කරාලු. එළඟට තේසාන්ත්‍රයක් ශාස්ත්‍ර පාරංගතා තුන්දනෙක් ශාස්ත්‍රයේ පරතයට ගියා. බුද්ධි මේක උබහන්සල කියෝල තියෙනව පරම්තු බුද්ධිරහිතා. ඊළඟට කියනවා. ඒ අස්තු බුද්ධිමාන්. එකන බුද්ධිමක් කේවලං ශාස්ත්‍රාර පාරං මොකක්. ශාස්ත්‍ර පරාංමකක්. එකනෙක් ශාස්ත්‍ර පරාම්මුකයි අත තයි කදාචින් මත්‍රයිර් මන්ත්‍රීනක් මන්ත්‍රරිතම් කෝගුණෝ විද්‍යායායන දේශන්තරංගත්වා භූපතින් පරිතෝෂ්‍යර්තා පරාර්ථනා නක්‍රියතේ. එළඟට කියනවා තත්පූර්ව දේශංගච්ඡා මහං. එළඟට වෙනත් දේශගේ තතානුස්ිට තතානුෂ්ටිතේ කිංචින් මාර්ගංගත්වා තේසං ජේෂ්ට තරක් ප්‍රාහ ප්‍රධානයට කෙවල හෝ අස්මාක මේකස්්චතුර්තෝ. මූඩක් කේවලන් බුද්ධිමං අපෙන් එක්කෙනෙක් මෝඩයෙක් නච රාජපරිග්‍රහෝ බුද් බුද්ධයා ලබ්තේ ලබ්්‍යතේ විද්‍යාන් වීනා තන්නස්මයි තශ්‍යෝපාර්ජිතන් තස්යාමි දශයා දශයාමි සත්ගච්චතු ගෘහම් තතුෝ දිිතියේ නාබිහිතම් භෝග බුබුද්ධේ ගච්ච තුවංස්වක් ගෘහේ යතස්තේ විද්‍යානාස්තිී මේ කතාවක් කිව්වේ. මේ කතාවෙන් කියනවා මේ තුන් දෙනෙක් යාලෝ හිටිය ඒ ගොල්ලෝ මේ විදිහට එක් තුන් දෙනෙ ගෙන ගත්තා හතර දෙනාගෙන් එක්කෙනෙක් මෝඩේ කියලඟට මේ ගොල්ලෝ. තීරණය කරා යන්ඩ විදේශයකට නූගත් කෙනට මේ අකව භෝග බුබුද්ධයක් ගච්චතුවන් ස්වග්‍රුවයේ ඔයා යන්ඩ ඔයාගේ ගෙදරට යතස්තේ විද්‍යානාස්ති ඔයාට උගෙනගත්ත නැති නිසා ඔයාට බෑ මේ විදේශවල ගිහිල්ලා ධන පේ මේ කාර්ය කරන්ඩ කියලා එයා නවත්තල යන්න හැදුව කියෙන එක තුොරට මේකින් අපිට තන්න මේ ආන ප්‍රශ්න ටික උත්තරදෙන් කල්පනාවෙන් කරන්්ඩෝඕන පොඩ යන්නේ දැක මුලින් මහන්නේ ශාස්ත්‍රයෙහි නිපුුණ බ්‍රාක්්මණයෝ කීදනෙක් ද කියන එක ශාස්ත්‍රහි නිපුන බමුණෝ මේ තියන්නේ තේසංත්‍රයක් ශාස්ත්‍රපාරංගතා තේසාංත්‍රයක්තින්නේ එහෙනම් අපිට මෙතන ලියන්ඩ වෙන බමුණෝ කීදනෙක් වෙද්ද මේගමලීවත් නැත්තම් තුන් දෙනෙක් තුන් දෙනෙක්. ඊළඟටහනවා බුද්ධිමත් බ්‍රාහ්මණයෝ කීදනෙක් ඉන්නවද කියලා. බුද්ධිමත් බමුුණු බුද්ධිමත් බ්‍රාහ්මණයෝ ඒගොල්ලු ඉන්නේ මේක කියන තාලෙට කේවලං ඒක එකෙක්. ඒ අ කියන්නේ එක්කෙනයි ආන්න අත ඊළඟට මෙතන කියනවා ඒ අස්තු කියල මේ බුද්ධි ඒ අස්තුූ මෙන්න මේ ඒ අස් කියන්න එකනම් එක්කනයි හෝමත් ලීය කිය අපට ඒ එකක් නැත්තං එක් කෙනෙක් කියලා එ එක් හම ලීවත් කමන්න එක් අයි ඊගාවට අහනවා ඔවුන් රැස්වී කතිකා කළේ කුමක්ද කියලා. ඒගොල්ලු රැස්වෙලා මොනවාද කතා කළේ ඒගොල්ලො කතා කළේ මොකක්ද දිගටම තියෙනවා තේස දේසා මේ යේන දේශන්තරන් ගත්වා ඔය තියෙන්නේ ඒ කියන්නේ වෙනක් දේශයකට ගිහිල්ලා සල්ලි හෝයමු කියලා තමා කතාාවට. වෙනත් රටකට ගොස්න් ධනය ඉපදීම කරන්න නැත්තං විද්‍යාවෙන් මොන ප්‍රයෝජනයක්ද කියල තමයි කතා කළේ. වෙනත් රටකට ගොස් මුදල් ඉපයීම නොකරන්නේ නම්, උගත් දෙයින් කවර වැඩක්ද. උගත් දෙයින් කුමන ප්‍රයෝජනයක් ද ඕකයි කල්පනා කළේ. කුමට ප්‍රයෝජන ද කියලා. එතකොට වෙනත් රටකට ගිහිල්ල මේ ගොලු සල්ලි හොයන්ට තමා කල්පනා කළේ. ඒකයි කව. ඊළඟට අහනවා ඔවුන් රැස්වී කතිකා කළේ ඔය කාරණාවමේ. ඟටහ ඔවුන්ගේ කොමන දිසාාවකටද මේක කීවානි කළින්ම පූර්ුව දේශං කියලා අපි මේක කියව පූර්ුව දේශං එහෙනම් පෙරදිගට තමා නැත්තන් නැගෙනහිරට තමා ඔුගේ ඔවුන්ගේ කොමන දිසාාවටද ඔය තිය පූර්ුව දේශං ඒ කියන්නේ නැගෙනහිර දිසාාවට ැ දිශ්ාවට දිශාව කියලවන්නම් ලිවත්කමන්න නැතත්කමන්න නැගෙනෙහිර දිශ්ාව. ඊළඟට අනිත්ඒ කහන්නේ දෙවැන්න විසින් කියන ලබ්දේ කුමක්ද මේ අන්තිමට කියන්නේ බෝග බුබුද්ධේ ගච්චතුවන් ස්වගෘහේ යතස්තේ විද්‍යානාස්තියි ඕෝකයි කීවේ ඔයාට සල්ලි නැති නිසා ඔයා යන්න ඔ ගෙනගත්තය නැති නිසා ඔයා යන්න්නකල ඔබ සාාස්ත්‍රඥානය නැති නිසා මේ ගෙදර යන්ඩ ඔයා ගිහින් වැඩක් නෑයාට කියන එක. එතකොට ගච්චතුවන් සගෘහේ යතස්තේ විද්‍යානාස්ති විද්‍යාව ඉගෙනගත්තය නැති නිසා ඔයාට සල්ලියි ඔයඩ පිටරට ගිහිම් බෑ ඔයා අපහු යන්ද කියව. තොට ඔන්නොටක තමයි මේ කේතකොට අපිියකට කියන්නේ මේ නූගත් නිසා එක ලියන් අමාරුව මෙතන මේ අ පහලට වැ යෙදිලතියෙන නිසා. එතෝට ඒක අපි ලියන්නේ සාස්ත්‍රඥාණයේ නැති නිසා ඔබ ආපසු ගෙදර යන්න. ඒක තමා එතෙන්ට එන පිළිතුර. එතෝට මෙන්න මේ තාලිටපොඩයන්න ඒක සම්පූර්ණ කරන්න ඕනේ මේක කතාව කියෝල කියවීම තේරුම්ගත් අද කිය බලන්ට තමා මේ ප්‍රශ්නය අහන්නේ. එතකොට ඒකට අහම්බෙනවා ලකුණු පහක්. තට ඒ ප්‍රශ්නයටම හම්බේනවා හත්තට හත්වෙනි ප්‍රශ්නයට මුල්මකට ලකුණු හතයි ඊළඟට පහයි ලකුණු දොළහයි ලකුණු දොලහක් ඒ දෙකට හම්බේනවා. තව එකක් තියෙනවා අපි බලමු ඒකෙම මේ තියනෙ ඊළඟක මේ කොටස එතකොට පහත දැක්වෙන වාක්‍ය සිංහලට පරිවර්තනය කරන්න කයි ප්‍රශ්න එකත් ඔබහන්සලට ඉතාම ලේසි එකක් මේ බලන්ට සර්ුවයේ බදද්‍රාණ පශ්‍යන්තූ සර්ුවයේ බදද්‍රාණි මේ සර්ුව කියන්නේ සියල්ලෝම මේ ලියන්නට එකක් අමාරුණාට මම ලියන්නං සියල්ලෝ බදදරාණි කියන්නේ බද්ද්‍ර කියන්නේ යහපත පශ්‍යම්තුූ සියල්ලෝ යහපත දකිත්වා ඔන්න පොඩ යන්නේ දැම් මේ පශයම්තුූ කියන නිසා මෙතන දකිත්වා කියලා ලියන්නවන්. සර්ුවයේ බද්‍රාණි පස්යම්තු. සියල්ලෝ යහපත දකිත්වා. මේකේ දෙවැනි එක මම වචනං කහ ස්්‍රනෝති. මම වචනං කහස්ුනෝතිී. මම වචනං මගේ වචනය කහ කවරයක් ශ්‍රනෝති අසයිද. මගේ වචනය කවදහන්නේ මගේ වචනය කවුරුම් අසයිද මගේ වචනය කවුරුන් අසයිද. මම වචනං කහ ස්්‍රනෝති. ඊඟ එක ඊළඟ වාකය තමයි ස්වස්ත්‍රයේ පංචාලිකං යච්චති ස්වස්ත්‍ර පාලි ස්වස්ත්‍ර කියන්නේ කෞුදු පුඩියන් ස්වස්රු කියලා කියන්නේ නගි නැගනිය ස්වස්රු එනම් ස්වස්්‍රයේ පංචාලිකාං යච්චති. ස්වස්්‍රේ කියල කියන්නේ නැගනියට නගිට නගිට පංචාලිකායා අන්න ටිකක් වැඩියේදෙන් නැතිවච්චනයක් පංචාලික කියල කියන්නේපොඩ යන්නේ බෝණික්කට නංගිට බෝනික්කකු ඊළඟට යච්චතී කියන්නේ දෙයි. ඔන්න ස්වස්ත්‍රයේ පංචාලිකං යච්චති. නංගිට බෝණික්ෙකුදයි. අන්තිමක තත්්‍ර කෝපී සන්දේහෝනාස්ති. තත්්‍ර කෝපි සම්දේශෝනාති.ෝ කෝපි කියනක සන්ධිපදයක් කහ අපි කෝපි. එනම් තත්්‍ර එහි කක්් අපි කිසිවෙකු සන්දේහක් සැකයක් නාස්ති නැස ඒකෙ කාටවත් සැකයක් නෑ කියලා කියන්නේ අපි ඒක ලියවු මෙ එහි කිසිද සැකයක් නැත ඔන්න පොඩ ඒක ඒහි නැත්තන් ඒක කක්හපික්ක කොහේ හරි කාටවත් නැත්ත කිසි කෙනෙකුට නැත්තං කිසිම සැකයක් නැත. ස්ථත්‍ර කෝපි සම්දේහෝ නාස්ති ඒ කිසි සැකයක් නෑ. ඔන්න ඔඒටක තමයි ඒකට හම්බ එෙනවා ලකුණු හතරා. එතකොට දැන් අපි බලමු මේ ප්‍රශ්නයටම අපිට හම්බුනා ලකුණු ඔය අර ප්‍රශ්නය න මේක අටවෙනි ප්‍රශ්නේ. අටවෙනි ප්‍රශ්නයට අපිට පලවෙනි කොටස. මේ අටවෙනි ප්‍රශ්නය මංකව කොටස් දෙකත් තියෙන තුනත් තියෙනවා ඒකෙත් මේ තමා පළවෙනි ඒකට මුල් කොටසට ලකුණු හතරයි පහදදයක්ක්වෙන වාක්‍ය සිංහලට පරිවර්තනය කරඩ ඔන්නඔඒ වා්‍යෙටික. සර්වයේ බද්‍රාණි පස්වන්තු මම වචනං කක්සුරුනෝති ස්වස්ත්‍රේා් පංචාලිකාං යච්චති තත්‍රකෝපි සම්දේහෝ නාස්ති. කාටවත්සැකයක් නෑ හරි ඕක ඊළගක. ළඟට බලමු අපි මෙන්න මේක මේ තියෙන දෙවෙනි කොටස මේ ප්‍රශ්නය අටවෙනි ප්‍රශ්න දෙවෙනි කොස කොටස ඒකට ලකුණු හතරක් හම්බේෙනවා. පහත් දැක්වෙන වා්‍ය සංස්කෘතයට පරිවර්තනය කරන්න ඔන්න ලියන්ඩ ඕන එක පහත දැක්වෙන වාක්‍යය සංස්කෘතයට පරිවර්තනය කරන්න ඇය එහෙ මෙහි ඇවිදී. මේක උුද්ද කල්පනාවෙන් කරන්න පුඩයන්න මේකත් විභක්ති හරියට ගලපන්න ඕන ආක්‍යාතය හරියට තියන්න ඕනෑ ඉළඟට සංස්කෘත නාගරාකුර ටිකාරියට ලියන්න ඕන. මේක ටිකල් ලියන් අමාරුව ඒකයි එ වනාට මං ක ලියල පෙන්නන්නා ඇය එහෙ මෙහි ඇවිදී. එතකොට අපි මේ කියන්න ඇය කියන්නේ මේකට අපි කියනවාන සානි සා හැයි කියන්න. එහ මේ කියන්ඩ අපි කියන්නේ. ඉතක් තත ඉතක්තතක් කියෙන එක අප ලියනකොට ලියනවා ස්ත් ඉතස්තතක් කියලා. සහං ඉතස්ත තහ ඇවිදී කියන්ඩ අපිට කිය්ඩෝ පුළුවන් බ්‍රාහමියති කියලා. බ්‍රාහ්මියති කියන්ඩත් පුළුවන් තවෝන්නං චරතිකීවත්කම නහැසිරේ. බ්‍රාමති බ්‍රාමිති කියන වච්චනම තේරුම ඇවිදිනවා. චරති කියනකං හැසිරේෙනවා කියනෙ. ස බ්‍රාමිති ලිවට කමන්නේෑ. දැම්බලඩ මේ අපි මේකයි මෙහෙම ලියමු ඇය සා ඒළඟට එහෙ මෙහ මේ ඉතස්තතක් ඉතස්තතක් මේ තියෙන ඉතස්තතා සා ඉතස්ථතහං බ්‍රාම්මයති බ්‍රාම ඇති කියෙලා ියනක කොට අපි මාප්‍රාණ බ්‍රායන්නම ලියමු බ්‍රා මේ යය මයන්නේ කෑල්ල ඔය එළඟටත් ති බ්‍රාමමති එතකොට සා ඉතස් තතක් බ්‍රාම්‍ය ඇති. ඇය එහෙ මෙහෙ ඇවිදී ඒකයි මේ කියන්නේ ඇය එහෙ මෙහිෙ ඇවිදී එතකොට මේ වචන එකක්වත් මගාරීට බෑ ලියනකොටත් මේක හරියටම ලියන් ඩෝ නෑ. ඊළඟට ඊගා වා්‍ය තමා ගෙදර කී දෙනෙක් වාසය කරදද ගෙදර එතකොට අපි මේක වාකයක් හැටියට අදනකොට වෙනස් කරලා මෙතන ගෙදර කියයන්න්න ගෘහේ කී දෙෙනෙක් කිය අන්න කති වාසය කරද්ද කියලා කියන්නේ මේ වාසය කරයි වසති කියන වචනෙම ගණ්ඩ පුළුවන් එතකොට අපි ගත්තහම මේම ගණ්ඩ පුළුවන්. කත්ති අයිස්සරල ගන කී දෙනෙක් කියන එක. ඔන්න ගත්තාති නොන්න. ඊළඟට ගෙදර කියන එක ගන්නවා. කත්ති ගෘහේ ගෘහේ ගෙදර කති කී දෙනෙකු අපි ගන්න ඊළඟට වාසය කරද්ද මේක බහුවචනය වසති කියල තම ඒක වච්චනය. තොට බහුුවචනයට අපි කියනවා. වසන්ති කියලා. ඔය වසන්ති. එහනම් කති ගෘහේ වසන්ති. කී දෙනෙක් ගෙදර වාසය කරයිද ප්‍රශ්නාර්ථය. කති ගෘහේ වසන්ති ගෙදර කී දෙනෙක් වාසය කරද්ද. කරද්ද කියනකොට බවවචනන. එනිසා ත වසන්ති කියල නැ වසති කියන්න පුළුවන්. තවට ගෙදර ගෘහේ. කතිකී දෙනෙක් වාසය කරද්ද වසන්ති. එන අපි වා කියල අස්සන කරන්න මෙහෙම ගන්නවා කතිගෘහේ වසන්තිය කියලා. කී දෙනා කියෙනෙ එක මුලට. ඊළඟට කවදවත් දෙමාපියන් අමතක කරන්න එපා කියන එක. කවදවත් දෙමාපියන් අමතක කරන්න දෙපා. කවදාවත් කියන එක පුඩියන්නේ. කවදාවත්කිව්වාම ඒකට එන්නේ කදාපී. හවදාවත් කදාපි මේ කදාපි දෙමාපියන් දෙමාපියන් කිව්හම අපිට විවිධ ක්‍රමෝල් ෝක කියැකි දෙන්නම කියන්ද. මතා පිතරං කියලකි වටකමක් නෑ. මේ කදාපි මතා පිතරං, කදාපි මාතා පිතරං හැමවෙලාවෙම මතකතියාගණ්ඩ බින්දුව එන්නේ නාගරාකුරු ලියනකොට අකුරට උඩින්. අප ඕ කියලා දුන්න බින්දු සිරෝ රනුෂ්වාරක් කියලා සංස්තෘති සාරස්වතය කියන්නේ එනම් අකුරට උඩින් තමා බින්දුුව අරයට සිලුමිනක් වගේ උඩින් තියෙනව කියන්න ත බිඳදු සිරෝ රනුස්වාර. එනම් කදාපී මාතාිතර මව්පියන් එපා කියන එක අපි ඉසර ලදාන්නේ. එපා කියන්නට කියන්නේ මා කියලා සංස්කෘතිෙන්. අමතක කරනවාට කියන්නේ පොඩන්දරරය එක ඉගෙනගෙන තියෙනවා මේ තියන්නේ විස්මර විස්මර එහෙනම් කදාපි මාතාපිතරං මා විස්මර අම්මතාත්තාක් කවදාවත අමතක කරන්න එපා කදාපි මාතාපි තරං මාවිස්මර කවදාවත් දෙමව්පියෝ අමත කරන්න එපා. මේක ලකුණු හතරක ප්‍රශ්නයක් පොඩියන්නේ ඔයිටික ලිව්වාහම. ඊළඟට ඒ කැලෑවෙහි සිංහය වාසය කළේය. ඒ කැලෑවෙහි ඒ කැලෑවෙහි කියනකට තස්මින් තස්මින් වනි. මින් ඔය තියන්නේ තස්මිං වනේ ඒ කැලෑවෙහි සිංහය සිංහ සිංහ. මේ තියන්නේ සි හ ඔවු විසර්ගය සිංහ. එතකොට තස්මිං වනේ සිංහක් වාසය කළේය. එතකොට මේක අතීත කාලයන වාසය කළේය ඒහනම් අපි වසති කියන එකට අයන්න මුලට දාලායකා අපි හදාගන්නෝ නෑ අතීතකාල කරලා ඒනම් අපි යොදන්නේ අවසත් අවසත් න්න ඒ කැලෑවෙහි සිංහය වාසය කළේ තස්මිින් වනේ අවසත් ඒ කැලෑව සිංහක් වාසය කරේ. ඉතින් දැන් මේවාක්‍ය ි හරියට ලියාගත්ව පොඩියන් මේ වාක්‍ය ගැන බලඩකු සර්රල්ලම වාක්‍ය යයාලතියන්න. ඔබහන්සල මේවා පෙළපොත්තොල ගොඩක් කරලාතියෙන. එනිසා මේක හරි ලේසි පෙප ටිකේ තියෙන පරිවර්තන ටික කරගෙන හිටියොත් මේක කරන්න හර්ලේ සේතකොට ඔන්න බලන්ද ලකුණ ුහතරක ප්‍රශ්නයක් පොඩි ටිකයි ලියන දෙන මංකිවේ මෙතන්දිත් බලනවා ඔබහන්සේ ලගේ සංස්කෘත නාගර අක්ෂර ලිවීමේ හැකියාව. මේ දෙවෙනි කොටස, අටවෙනි ප්‍රශ්නේ. ඊළඟට අපි බලමු අටවෙනි ප්‍රශ්නය තුන්වෙනි කොටස මෙන්න අටවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි කොටස. බලන් ඒකි ලස්සන තුන් චිත්‍රය ඇසුරෙන් වචන තුනකට නොවඩු සංස්කෘත වාක්‍ය හතරක් දදට මේක, තියන ටි කියවගන්ද ඕක වැරදුනොත් කොච්චර හරියට ලිව්වත් වැඩක් නෑ වච්චන තුනකටනො අඩු. වච්චන දාහයත් පාලවත්ති බත්්කමන්න හැබැයි තුනට වඩා අඩු වඩමෑ. ඔවු එක නීතිය. දෙවැනි එක කියනවා සංස්කෘත වාක්‍ය හතරයි හන්නේ. තකොට හරියටම වාක්‍යතර උක්තය හා හාක්‍යාතය පැහැ දිලිව වරදින්න ඇතිෙන්ට තියන්න ඕන. මේකේ වැදගත් දෙයක් කිය න දේවනාගරී අකුරෙන් ලියන්න ඕන. අරාපිල් ඔය ලියපු සංස්කෘත නාගරී අකුරෙන්. ඊීළඟ එක තමයි මෙන්න වරහන් ඇතුළේ තියනෙ එක වරං ඇතුළේ තිබ්බට හොඳට අධ්‍යයනය කරන්න ඕනෑ අවධානය යොම කරගඩ. එක්කම වචනය දෙවරකට වඩා භාවිත නොකළ යුතුය. එක වචන පුළුවන් දෙවතාව ලිය. දෙවතාවට වැඩියලීවත් ඒ කපලදාන. ඒ නිසා හොඳට ඒ මතක තියාගෙන මේකට උත්තර ලියන්න්න එතකොට ඒකටත් ලකුණු හතරක් කම්බේනවා එක වච්චන එක වා්‍යයට එක බැගින් එතකොට දැම් මේ තියනෙ ඉස්සරල අධ්‍යයනය කරන්න බොඩියන් මේකේ වරද්දගන්න ලොකුම දේතමා මේ තියෙන එක ගැන හිතලා අපි දන් නැති සංස්කෘතයක් ලියන්ඩයන. ග පොඩින්දරෝ ලකුණු මේට අඩු කරගන්න එකයි. හොන්දම දේ මතක තියාගන්ඩ මේ ප්‍රශ්නය දැක්ක ගමම් මේක තියෙන ඔක්කෝම ලියන්න කෝමද කියලා සිංහලෙන් එතන්ඩ එපා. එක දෙයයි ඕන සංස්කෘතින් මට මේක කියන්න පුළුවන් කෝවාද වචන තුනකින් ඕෝ අතරකින්. හදා ගන්ඩ දැම් මෙතන තියනඒවා දැක්කාම ලිඳක්ති න. ලේසියෙන්ක යැකිනි මේ චිත්‍රේ ලිඳක් ඇත. හරිම ලේසින ඊගාවට කිය කි මේ කාම්තාව වනිතාාවෝ මෙතන ඉන්නවා කියලා. ද මේක මන් දන්තාල්ට පොඩි ගැටලුවක් එනවා අබවහන්සලට මේ මෙතන මේ වර්ණපින්තූරයක් තිබ්බට ප්‍රශ්න පත්තරයන්නේ කළු පට පින්තූරය. ඒ නිසා බෝහම අමාරුවයි මේ සත්තුේම අඳුන ගණ්ඩ මේ මොකෙද ඉන්න කියලත් ඔ යන්න්න බෑ. මෙතන අජක් කින්න එලුුව එක් මොක අපි. මිගක් වඩ බෑ මොකද මේ මුෙක් නම් මිනිසු ආශසරය වැඩියේ ඉන්න නෑ. එලුවෙක් තම මේ තනකොල කකා ඉන්න කියලා අපි අනුම අනකරන්න වෙනවා මෙච්චරවත් හොයන්ද බෑ අලුපාටයේ. එතිේ එහෙ ආවත් පොඩ යන්න දැම් මේ පාරක් පේනවා. ලොකු ගහක් තියෙනවා. ඇතින් ගෙවල් පේනවා. ඉතින් මේ කාම්තාවක් වතුරවක් කරන පුරෝණවා කලේට ඒළඟට මේ එක්කනෙ දරමිටියක් කරං යනවා. ඔය ටික සංස්කෘත අපිට. කියන්න පුළුවන් අපි දන්න වචන තුනකින් හොවා තරකින්. ආක්‍යාතය යයි කර්තුරුයි දෙක වරද දගන්න ඇතු තියන්ට රෝන් උතනයි මේක රාසතියෙන්න්නේ. දැම්මං පඩයන්දුරුන්ට පාසුවෙන්ට මෙන්න වාක්‍ය ටික හැදුව. මං හැදුව වාක්‍ය අටක් දැම් බලමුෝ අපි මේ වාක්‍යටිකකට ගැලපෙනෝද. මේ බලන්නක අස්මිින් චිත්‍රයේ ඒක් කූපක්හස්තිී වරමංකිී ලේසියෙන් කරන්න පුළොන්ග අස්මින්චිත්‍රේ මේ චිත්‍රයහි ඒක් කූපක් එක ලිඳක් ඔන්න මේ තියෙන්නේ ලිඳ මේ ලිදක් ඇත දැන්ඉතිං මේ පැහැදදිලිම කාරණයන රූපෙදයා බලපු ගමන් ලිඳනෙපේෙන්නේ ඔන්න එක අපි කිව්වා හැබැයි මතකතේ ගන්න පුඩයන් දුන්නේ වාක්‍ය හතරයම අස්මින් චිත්‍රයේ අස්මින් චිත්‍රයේ අස්මින් චිත්‍රේ දාන්න කියලා දුන්නන්නේ ඒ නිසා අපි මුලවාකයට දැම්ම හැකි අස්මින් චිත්‍රයේ ඒක් කූප අස්ති මේ ලිදයේ මේ චිත්‍රයේ එක ලිඳක් ඇත දැන් අරි. දෙවැනි එකට අපි බලු මංකි පහසුවේවා කියන්න ඕනෑ. අන්න කූපස්ය සමීපේ ත්‍රයක්ෂත්‍රයක් සන්ති කූපස්ය සමීපේ ලිඳර්ලග. කදඉන්නේ ස්ත්‍රියක් සන්ති ස්ත්‍රීහෝ ඉන්නවා වෙති සංතිකීවේ ඇයි ඉස්ත්‍රියක්කන්ද. නැත්තම් අපි කියන්නේ එක් කෙනෙක් නම් අස්ති මෙතන තුන්දනෙක් නෙ අස්තිී ස්තක් සන්තිනය වරණගෙන්න්නේ සන්තිකයන්නේ බහුවචනනෙ එහෙනම් ත්‍රයක් ස්ත්‍රියයක් තුන්දනා කියන්ට ඉස්ත්‍රියක් බලාගෙන මේක ත්‍රරයක් වුණා. ඉස්ත්‍රියක් සම්ති දැම මේ දන්න වචනාරං ඒකයි වාක්‍ය අදන්ඩ කියන්නේ එනා අදහ සුක්කොම ලියන්ට සංස්කෘත දන්නේනේ අපි සිංහල නෙමේනේ. ඒ නිසා දන්නම වචන ටිකකින් පොඩි ටිකක් ලියෙන් කූපස්ය සමීපය තරයක් ඉස්ත්‍රියක් සම්ති. ලිද ළඟ ලිද සමීපයේ ඉස්ත්‍රීම් තුන්දෙනෙක් වෙති. ඒකත් හරි ඊඟට ඊළඟට මේක? දැන් කියනවා බලන්නකෝ ඒකක් අජක් තෘුණංකාදති මේ මේ කරණ. ඒකක් අජ එක එලුවෙක් තෘනංකාදති තනකොල කයි ආය වෙන මොකත් එක එළුවෙක් බෙල්ල නමාගෙන ලිඳට කිට්ටුවෝ මොකවත් ඔන්න අපිට කියන්නේ වචනතුනේවාකයක් අදට ඒකේ ඊටත් වැඩී වචනය තියෙනවා ඒකක් අජ වචන හරත්ති නවා ත්‍රුුණංකාදති. කත් හරියටම හරි. තව එකක් බැලුත් ඒකා වනිතා ගටන් ජලේන පූරයති. ලේසින ඒකා වනිතා එක කාන්තාවක් මේ ගටන් කලය මෙ අතරන්නේ. ජලේන පූරයති වතුරෙන් පුරවයි. ඔ ඒකා වනිතා මේ ඒකා කියලයි ස්ත්‍රීලිින්ගෙන් තිබ්බේ මේක වනිතා නිසා ස්ත්‍රීලිංග නිසා. ඒකා වනිතා නැත්තං ඒකං කියල කියට තිබබනි. නමුත් අපි වනිතාාවලාගෙන්න්න මේකත් ඒකා කියලා ස්ත්‍රීලිංගෙන් තිබ්බ. ගටන් කලය ජලේන වතුරෙන් පූරයති පුරුවයි මේන් එයා කරන වැඩි. වතුරපුරෝන. සරලම වාක්‍ය. ඊළඟට අපි කිව්වා ධීගා වාක්‍ය පස්වනිියක. දූරාත් ග්‍රෘහනි දෘෂයන්තේ දූරාත් ඇතින් මේ මේ ඇතින් ග්‍රහනි දෘෂයන්තේ ගෘහී ගෘහන් ගෘහේ ගෘහණී ඒ නම් බහුවචන හය දූරාත් ඇතින් ගෘහණ ගෙවල් දෘෂ්‍යන්තේ දෘෂියත්තේකයන්ට බෑ ග්‍රෘහණී නිසා දෘෂයන්තේ ඒකත් හරි ඇතින් ගෙවල් පේනවා. ඊ ගාවට අපි කියනවා. මාර්ගස්ය සමීපයේ මහාන්වෘක්ෂක් කස්ති ය මාර්ගස්ය සමීපේ මහාන්වෘක්ෂක් ගේළඟ ලොකුගහක් තියෙනවා. පාරළඟ ලොකු ගහත් තියනවා. මේ පාරට කිට්ටු. පාරට කිට්ටුව ලොකු ගහත් තියෙනවා. මාර්ගස්ය සමීපේ මහන් ෘක්ෂක් සම්. එකත්ලේ අස්ති අස්තිකේල කියන්නේ ඇත ඊළඟ එක නරක් කාෂ්ටභාරං ශීර්ෂේනාදාය ගච්චති. ආන්න මෙයා කරන වැබි. මේ නරක්. මිනිසා කාස්ටභාර සමාරයට පොඩයන්නේ අලුත්ව වචනයක් වෙන්ඩ ඇති. කාශ්ටභාර කියන්නේ දරමිටිය. කාස්්ට භාරකිවේ දරමිටිය. එනම් නරක් කාස්්ටභාරං ශීර්ෂේන ආදාය සන්ධිකරලම ලියන්ඩ පුළුවන් සීර්ෂය නාදාය. දට ලකුණු දෙනු වවටඒ නිසාශීර්ෂේන ආදාය, ශීර්ෂය නාදාය. නරක් කාෂ්ටභාරංශීර්ෂේනාදාය ගච්චති. මිනිසා දරමිටිය හිසිංගෙනගච්චති. නරක් නිසා ගච්චති මෙදන නරාහ්නං ගච්චන්ති ඒකත් හරි. ඊළඟක මාර්ගේ බහු මනුෂ්‍යක් ඉතස්තතක් ගච්චන්ති අන්න මාර්ගේ පාර බහු බොහෝ මනුෂ්‍යයක්ක් මිනිස්සු ඉතස්තතක් ගෙහෙ මෙෙහෙ ගච්චන්ති ඇති. පාරේ මිනිස්සු බොහෝ මිනිස්සු පාරයේ එහෙමේ යති මේ පාර්දිගේ යනව මිනිස්සු. ඔන්න ඔය ටික පොඩි යන්නේ. දකොට ඒ අත්හරි ඒක ලේසි මෙතන බහු මනුෂ්‍යහ නිසා ගච්චැති කියන්න ඇැතුව ගත්්චන්ති කිව්වා. එනම් දැම් පැහැදිලි අපේ මේක, ලස්සන වාක්‍ය හතරක්ලයක්කට මං මේ කෙල්ලා වාක්‍ය අටක් හදලා තියෙනවා ඔබවහන්සලාට ඉගෙන ගණ්ඩෝන නිසා මෙතන අපිට හදන්ඩ වෙන්නේ වාක්‍ය හතරයි. වාක්‍ය හතරත් වච්චන තුන හෝ හතර වාක්‍ය හදන්ඩ මේ ඊට වඩාලුකුට දික්කරණ්ඩෝන පොඩි වාක්‍යයක්. හැබැයි මේ පින්තූරේ තියෙන දෙයක් වේඩෝනෑ. නැති දෙයක් නැතුව හැදුවට ලකුණු දෙන්නේ නෑ. මේකෙ බලන්නේ. සංස්කෘත නාදරාකුරෙන් ලියන්ඩ පුළුවන්ද සිංහල දෙයක් මේ පින්තූරයක් කර යමක් බලාගෙන සංස්කෘතයෙන් විස්තර කරන්න්න පුළුවන්ද කියන එක තමා මේ පරීක්ෂා කරන්නේ. එතකොට පොඩි ඇ දුන්නේ ඔන්න මේක ඔය විදියට විසි එක ප්‍රශ්නපත්ත්‍රයේ එක අපිමීට ඉස්සරල කලා දැන් දෙවෙනි ප්‍රශ්නපත්ත්‍රය මේ අද කළේ ඒ නිසා ඔය ටික ඔබහන්සේලා හොද්දට අධ්‍යයනය කරලා. මේ ඒ ප්‍රශ්නපත්තරේ මේ අවබෝධය ලබාගණ්ඩ අවබෝධය ලබාගෙන සංස්ෘත ප්‍රශ්නපත්රයට හොඳටම ලකුණු ලබාගෙන ඉහළම සාමාර්ථයක් ලබාගන්ඩ මේ ප්‍රශ්නපත්තර හොන්දට අධ්‍යනය කරලා ඊළඟ විභාගයට සූදානංවෙන්ඩ පුළුවන්තරං පසුගේ ප්‍රශ්නපත්තර අරගෙන. ඒ විභාගයට දීල ප්‍රථයන ප්‍රශ්නපත්තරය හා සමාන ප්‍රශ්නපත්තර. සමහට වාර විභාගෝොලට දේලා තිනවා එමනැත්තඟ මේ විභාග දෙපාර්තමේන්තුව ලබාදී තියෙන්ෙන පසුගේ ප්‍රශ්න පත්තර. අරගෙන ඒවට නිතර නිතර පිළිතුරුලියලා වැඩිපුර පිළිතුරුලියලා මේ විභාගයට සූදානන්ගෙන්ට ඒ කාන්තයෙන් ඔය විදියට කළොත් ඔබහන්සේලාට මේ ප්‍රශ්න පත්තරයට ඉහළම ලකුණු ලබාගෙන සංස්කෘත විශය එහලින් සමත්තෙන්ට පුළුවන් ඒ සඳහා ඔබහන්සේලාට ශක්තිය දෛර්රිය, ආසීරුවාදය ලැබේවා කියලා, ප්‍රාර්ථනා කරමින් මේ විශ්සයි විසි එකසා විසි දෙක ප්‍රශ්නපත්තරයේ මේ සාකච්ඡාවපේ මෙතනින් අවසාන කරනවා ඔබවහන්සේලාට තෙරුවන් සරණ. සබ්පදානම් ධම්මදානන් ජිනාද. සියලු දාානයන්ට වඩා ධර්මදාානය උතුම් බන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන sua has podhiha mudduruan bahasaසගේ මෙin න්සගේ duaදුවගේ දhamම් ඇස වර කරමින් සබුद්ධ ශසන ciथitiය උ dha per perera පදනම maසි ක ma sama jaaiරිවෙන් අධ්‍යප